ොඳයි හෙන ආයිබෝන් හැමෝටම අපි ඉන්න මේ තාත්තක සංඛ්‍ය පාඩම තුන්ගනි බීඩුවේ ගක් මේ අරගෙන එන්නේ පාඩමසාචා කිරීම දරබශයෙන් සිද්ධ වෙනවා ඊටම්ම තරව ඇත්තනම් ප්‍රධාන කාරණාවම එතන අභ්‍යස සියල්ල එහෙම විසඳුම් ටික වාට හරියටම ඉස්සනරදීම තමා මේ ගැරමුණ එතකොට අපේ තුෙන මාත්‍රකකාවතුන්ග මිඩියුවගේ මාස්ත්‍ර කාව කරණ ඇති එක කිරීම සහඩු කිරීම කලින් විඩියෝ දෙකර දෙැප මේ පාඩම පලවෙනි අභ්‍යස පරිේ සංඛය කැන්න මනවද අපර මේ සංඛ්‍යා කැනවාදල සාකච්චාකරා එතකොටවාට පුළුවන් ඩිස්ට්‍රිප්ෂන්ක මන්ගේ ලිංකිික දන්නන් ගිහිල්ල බලන්නවාට අ්‍යශික තේරුම් ගන්නපුුවන් ඒවා ලියාගෙන කොලේක කොහමරි ඒ බඩවල නිරතරනන තම ආ අඇතරම වටින්නේ ඇතුරට මේක අවබෝධයනවා ඩබල් වි දබල් වෙලා කරන එකතු කිරීම සාඩු කිරීම මෙතන සිද්ධවෙෙන් නතරම වර්ඩ මතකති දැන් අපි දෙකයික් එකතු කිරීම එක් කියල කියනක අදහසතාමයි මෙතන එක්වලින් තිීනවා එකක් මෙතන නතරන එක්වල සංගුණකය ම මේ ලපාටින්ඩියන්න මෙතරන එකයික්න ඇතරම තින් එක එක්ල සංගුණක එකයි මෙ මෙතනක්ල සංගුණක ඇවිල්ල දෙකයි දොර අපි දෙකයි එකයි එකතු කරලා තුනයි කියලා දාර පස්සෙේ ක්කර ඇතර තතින ඉල්ලන තම කරන්න එල්ලනවා තුර දෙයික් එක කිරීමක් කියන්නේ තුනයි ඊතා අමතරව දෙකයික් අඩු කිරීමේ කියන්නේ ඒවාගේම එක් සකරු දෙකින් එක එක් අකොරක් අඩු කරන්න එක අදහස ඇතකොට එකයික් කියන එකම තමයි ඒවාගේ මෙන්න මෙහම අවුත්තම දෙකයි එකතු කිරීම xක් එකතු කිරීම වයි එකතු කිරීම දෙකයි වයි කියලාව තිංහෙම එක අදහස තමයි ර සජාතිය පදහනුනාග්ඩ තාමක් වැදගත් කියයන් එහනම් අපට උත්තරය හම්බන්නේ තුයි एकහ තුनाයි ව කියලා ඉති මගිතනට පැහැජල මේ एक සහ වයි වගේම තමයි මේ කරණනිවල වර්ගමූ ඇතුළත්ව මෙන්නම ප්‍රකාශන රඩම මේක් වගේ නිකා මේ एक වගේ අනිත් වර්ගමූල්ල පහති නවා එතන කරණයක් තිය නවා එක වයි කියලා හිතාගෙන නිකා හ දන හරි බල මුලම එක්කුරු එකන වර්ගමූල දෙකේ ප්‍රකාශනය කොම දා දන්නක මෙතර තියනවා වර්ගමූල දෙක අඩු කිරීම එකත කිරීම වර්ග හතර වර්ගමූල දෙක අඩු කිරීම තුන වර්ගමූල තුන මූල දෙක කියලා තර මැද පුළුවන්වාට එකතු කිරීම දේවලටික මුලම එකතුකරෙන පස්සේ අඩු කරන්න පුළුවන් ක මට පහමූල දෙක කියලා ඉතා අමතරව දැම් මේ ඉදිරීන් තිනෙන තුන ූල දෙකපට පුුවන් හමලියයා ගන්න දට පහෙන්තුනක් අඩුකහම පහෙන්තුනක් අඩුකරහම දෙකයි මූල දෙකවි මෙතිරින් එල්ලා දෙක මූල දෙක තමා එතන උත්තරේ එතකොට ඊළඟට බි බලමු මේ පැත්තෙන් හදන්නම් වර්ගමූල පහ ඇතුළත් ප්‍රකාශනය තින දන්න අයමූල පහ ඊට අම තරව තියෙනවා අඩු කිරීම අපි ඔොයාගෙන ගියහම එන්න මෙතැන මකක්ද තුන මූල පහ කියලා මෙත දහස් කරන්න මුූල පහේවා හයකුවිත් තියෙනවා එතන අඩුකරන්න මුූල පහේවා තුනක් කියන එක එතකොට උත්තර හමනවා හය තුනක් අඩු කරහාම තුනයි කියලා වර්ග මූල පහ මෙති එල්ලනවා. එ අප අවසාන උත්තරේ වෙන්නම කද මෙතින් අපේ අවසාන උත්තරේ ඒ කියන්නේ දෙක මූල දෙක එක තුකිරීමක මේ දන්න න මුූල පාහන තම අප යුතු කිරීම දන්නය තුව තුන මූල. මේ එක තමා අප උත්තරේවෙන් ංවාට තනවා පැහදි වෙන්න දේ කියෙද ද වාටපුල නම් වීජුව එක පහරි පයි කල්ලා මේ කොටස සොඳර තේරු ගන්න දේට ග ේලම් ගගන්නේ සම්බන්ධව තමයි. අපි අමුගනම් පල්ලෙ හාට මෙතර තියවා අපන කරණ ගුණකිරීම හපදීමත් ොටස පාදාගෙනෙමු ඉරිපස්ස අභ්‍යාස වරට මෙත තිවා හතරමූල තුන ගුණකිරීම පහමූල දෙක කියලා. හර ලිසි ටත් තින්නේ හතරවරක් පහ කියීද කියලා ඌර්ණ සංකයා අ දෙක ගුණ කල්ලා උත්තර ගන්න එක සහ මෙතන වර්ගමූල ඇතුරක් ප්‍රකාශනය තුන්වරක් දෙක ගුණ කරලා උත්ර ගන්න තම මෙතන සිද්ධ වෙෙන්නේ. ඇතරනම හතරවරක් පහ කියන්නේ විස්සයි එතකොට තුවරක් දෙක කියනක පි ලියවෙෙන් ඕනේ ර්ගමූල ලක්කුණු ඇතුළෙ මයි ඔන්නඔයි විදිහයට දර අපට හමනෝ විස්ස මූල හය කියලා විස්ස මූලහය හරි එතකොට ඊළඟට අපි අම් පොඩ්ඩක් අයිපල්යාට තනද ගුණ කිරීම කොට ක් හරන දැන් දර නවා බදීම කොටසක් බැදීම කොට සත පාග නිමු එතන ද අපට පුළුවන් ලියන්න දෙක මූල විසි අට බෙදීම තුන මූල හතා කියලා. එතකොට මටම කියන්න ඕන යාට මේ විසියට කියන කතන්දරේ මේක මේ මොනාකාරය කරණයක්ද එකනමක් කියල කරණයක් ද කරණයක්ද කියලා අපිට තැන් අපි කලින් අභ්‍යාස ල ගන හතුුවන් වාටේද බෝධ ගන්නනපුලුව මේ එකක ලන්න පුළුවන් වර්ගමූල සංක්‍යාව එක්ක හතර වරක් හත කියලා මෙන්න මෙහෙම එ මේ විසි අට කියන කෑල පම හතර හතර වක් හතක කියනෙදි දන්නවා වර්ගමූල හතර ගන්න කීග ලි දන්නන වර්ගමමුූ අතර ගැන්න අපට වර්ගමුූල් හු නැතුල යන්න පුුවන් දෙකයි එ ඉතුරු හතට ඉතර අපි මූල හත කියලා මෙහෙම දැම්මන මේ වැඩේකොඩ එතකොට නමුත් මෙ මේ තවත් දෙකයි ලක්කමක් තිය ඕනේ එනිසායිතරම පිල් ලේවෙනන අවසාන ව දෙක ගුණ කිරීම දෙක්ක මූල හත තමයි උඩ තියෙන්නේ යට තියෙන්න්නේ තුනමූල හත මෙතින් එතකොටවාට පුළුවන් මෙතන දෙ ඇතරම ගුණකිරම් තීදදි අපට පුළුවන් හරේසාහ ලබය ක පන්න සමානය ඕන මොක කරන්නේ වර්ග මුූල් හතර වර්ගමුූ හතම වෙලා ඇංගවෙලාගේ ඉල්ලා අපට දුත්තරයයාමන දෙේවරක් දෙක හතරයි කියලා සහ යට තුනේලක් මන්තිී නොහ මේ එක තමමා අප උත්තරේ වෙන්නේ විාගක එක තිනවාට පුලෝමක මිෂ්ට සංකයාවක් කරලා තියන්න එක හතරයට තුනේවා එකයි සහ තවත් එකක් විතුරුයි එකයි තුනෙන්ග කියලා තියන්න බලන් කිසි ප්‍රශ්නයක්ක් නෑවාට ඊළඟට අපිියම ආයි පල්ලයාට මෙත තියෙනවා එක දෙකක් ව්‍යහසයක් මේක සාගච්ඡා කරමු වර්ග මුල බිස් අකිල කරණ කොහොම ද කරණය ආකාරයෙන් ලියන්නේ කළ දමා පැහලි කරන්නේ වර්ග මුල බිස්සගෙනකවා දන්නවා ඇතදේ මම කල්නුත් කියදුන්න අ දෙක්ක එහෙම නැත්තන් තුන්න පහ හත වගේ සංක්‍යාවලින් මේක පබෙදාගත් තනම් පැත්තකින් අපට පෙදන්න පුළුවන් සංක්‍යාව ිරමේලා තින්න්නේ දෙක අපි දෙකෙන් බෙද අපට හම්මෙනවා දහයාය කියලා අපි දෙ දවා අපට හම්බවා පහයි කියලා. එනම් වර්ගමූල විස්්ස කියන අපි ලියන්න පුළුවන් ද දෙක ගුණ කිරීම දෙක ගුණ කිරීම පහ කියලා එතකට මේ දෙකේ කපල් එක වෙනට පුළන් එකක් කෙටරං වර්ගමුූල්ලක්ුණ තර නැත කරන්න මේ වර්ගමූල පහට පමණක් අපි දැම්මොත් හෙම මූලලකුණ අපට හම්බවෙන්නේ විස්්ස සමාන ඇතර වර්ගමූල විස්ස කියන එක සමාන වෙනවා දෙක මුූල පහ කියෙනකට ඇතට විස්ස කියන්නේ අකිල කරණියත් දෙක මූල පහ කියන්නේ කරණයක් ගන තවදුරටත් බිඳ බැරි ප්‍රකාශන එතකොට අපි යමු ඊළඟටහතලිස්ට හතලි සට කියනගත්ව වාර්දීරෙනවා ඇතරම දාසය වරක් තුොන කියන එක ගනහල පුර දම කුට මතක්කන මේ දසය වරක් ොන තමයි කියලා එම ත වාට පුලොන් පැත්ති අරදිද දෙකෙන් පොහොම බෙදාගන ඇවිල් උත්තර යාර ගන්න පුුවන් අපන ත කරන්න න්න හතල සටක කියෙන් ඇතරම දාසය වරක් තුන්න එතකොට අපට හම්බ වෙනවා උත්තරේ හතර මූල තුනයි කියලා දෙවිනි එකට උත්තරේ හතර මූල තුනයි ඊළඟට අප කියයනවා තුන්වෙනි එකට එකන වර්ගමූල හැත්ත දෙක හැත්ත දෙක කිය එක ඔය ගන් කතල දැකී මෙන්නන් වාට පදක්කන එකක තිස්සය වරක් දෙක එම ත්ට පැත්ක ෙරවනත් අපට උත්තරේ ගන්න පුලුව යාලට ගුණහරි හෙම පිදීම සබදධ ප්‍ර්නඇතිර නන් කිය අපි විඩියක කරගණන්නන් ඒ සම්බඳධවත් දීර්ග විදීම ප්‍රශ්නඇතින ලමයි නොනත් දීර්ගපිදීම අනිවාරෙන්ම කියන්න අපි විඩිය එක කරගන්නම් දොර හැත්ත දෙක කියලා කියන්නේ තිස්සයි වරක් දෙක වර්ගමූල තිස්සය ගුණකිරීම වර්ගමූල දෙක කියලාට මේම කඩග ලියගත්තත්තහෙම වර්ගමූල තිස්සයියැපිදනවා හයයි එ හයමූල දෙක තමයි එක උත්තරේ වෙන්න හරි ඊළඟට විසි අට ට කියනද අපට කල්නුත් මේ හම්මුණ මේක හතර වරක් හත එත ගොටා ප්‍ර තේරන මේක උත්තරය වෙන්න මෙතිින් අපි කඩාගත්ත හම දෙක මූල හත කියලාක දම අපේ උත්තරේ විසි අට කියනකට ඊලාවට වර්ගමූල අසුවතියනෝ අසුව කියන්නේ ගනගත අදකේමෙන් අපි දන්නෝ මේ දාසේ වරක් පහ එම නත්තන් අරකී වවාගේ පැත්තකින් වාවර මේක ප්‍රෙදාගන්න පුළුවන් දෙකෙන් බදුව හම හත ෙහාහයි දුවහම ස්සයි හමහට පිදාගනැල්ල ත්තරයි කරගන්න පුළුව දාසය වරක් පහ කියන එක දාසේ අපි පුොරුදුුවී ඒක හතර වරක් හතර නද වර්ගමුල දාසයගේ හතරයි නමුත් වර්ග ූල පහටිිය අගයක් දන්න ඇතිෙසා අපේගේ මෝදීන ඔන්න කරණයක් බෝට පත්වා හතර මූල පහ. ඊළඟට වර්ගමූල හතලස් පහ හතලස් පහ කියන්නේවාට බොහොම පැහැදිලි මේක නමවරක් චක්කරේ දන්න කෙනෙකුට නමවරක් පහ. ම් වර්ගමූල නමේ කියනෙක වෙනුවට අපි දානම මෙතිතර පූර් සංඛයාව එකත් තුන වර්ගමුූල පහපි දන්න ති නිසාපියගේමම ඇටෑච් කලති තුොන ූල පහතමයි මේ හතලිස් පහ කියන එක කරණයක් ආකාරයට පත් කරහමෙන උත්තුරේ තුොනමුූල පායි ඊළඟට අනුවට අනුවට කියන්නේ හතලිෂ්නවරක් දෙක හතරිෂ්නම වරක් දෙක මට කෙලින්ම් මට වාට පුළුවන් අනර විදිර පැත්තකම් බෙදලා චෙක් කල්ල බලන්න හත්ොරක් හත ඊට පස් ගුණ කිීමද එක හෙම අපට උත්තර ගන්න පුලුවන් ප හතලිස් නම කියන එකේ වර්ගමූලය අගේ හත නිසා අපි දානෝ මේක හතමූල දෙකයි කිය එ වර්ග මූල අනුව හටයි කියන්න එනම් හතමූල දෙකයි ඊළඟට වර්ගමූල එකසි අතලිස් ත මේක හතුලිශ් නමෝරක් තුන හරි ට පැති ර ලට පසේ උත්තර ගන්න පුලුවන් හතිශ මරක් වන හතලිස්්නම මේ කියැන්නේ අප හොකද වෙන්නේ කත වෙනවා එනම් හතමූල න ලා තම උත්තරේ නොති අපි අමු හෙන මේක දෙවෙනි කොටසට ඊඩගට තියෙනවා මේකදක් මේති ඉන්න කකාරණයක් දැන් එක කලලාරය බට පත් කරන්න ම මෙත ට මග තරන්නේ ොද පෙක්ටස් සයක්ක් ලබයි භාගෙති ගාන හම්බෙන ගහනේ වැරදි හදාගඩ එතකොට මෙතන දැපි කර න මේ දෙක මෝල්ල තුන කියන කරණයීම එක තවතුරටත් ිඳින්න බෑය එකතම කරණයක් වෙන්නේ මේ සම්පර්ණය මේ ප්‍රකාශනය වර්ග කරන අර් තකන හරි එතොට මොකොයි වෙන්න අපට ලැබෙනවා මොකද දෙවරක් දැමතන දෙකත් වර්ග කරන්න වර්ගමුල තුනත් වර්ග කරන්න මේ සේල්ලම දෙේව ද වෙන වර්ගම ල කුක් ඇතුි එතොට මොකොද වෙන්නේ දෙවරක් දෙක හතර වෙනවා වර්ගමුල තුනේ වර්ගය තුන වෙන මංකව වර්ගමූලයක වර්ගේ එම සංකය ආමයි කියලා එතතු ේල්ල දව සිද්ධන ර්ගමුල්ල හුණක් ඇතුලේ අවසසා උත්තරේ අපිටහමනවා වර්ගමූල දොළහයි කියලා ඉති මගේත වටමක හොදර පහැදිර වෙන්න ැති කියලා ඊළඟට දෙකමූල පහ එතන අපි කරන්නීමමකක්ද දෙක මූල පහ කියන ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම වර්ග කරන වර්ගමමුූලකුමක් ඇතුල තියාගෙන එතකොට දෙවරක් දෙගා පහු හතරයි වර්ගමූල පහේ වර්ග දැන්වා දන්නවා දැන්ටම එම සංක්‍යාවමයි එහෙනම් හතර වරක් පහ වර්ගමූල හතර වරක් පහා අවසාන උත්තරය හැමන වර්ගමූල විස්සයි කියලා ඉතිං මේ වර්ගමූල සබද න ප්‍රශ්න තින වාට කලින් වීඩියෝ අනිවාරයු ම ඉලනවා හමගේම මයි ල සබ්ස්්‍රයිප් කරොත්තේෙම සහ සසිනුව බෙල්ලයි කරන්න ක ලික් කරොත්තේ මට අනිවාර ම ලඟ ඉදිරියටට දාන පාඩගල වීඩියෝ සියල්ලම මේෝගේ අබදධ කරගන්න හැකෑාවහම්මේනවා මේ හැමොට මමාරු කාලයක් නිසා එතකොට ඉල්ඟට තුංගෙනකාන හතර වරක් හත ර හතර ූල හත තර අපි සම්පූර්ම ප්‍රකාශනයම වර්ග කරනවා වර්ගමූල්ල හොනොන්නොහොදා ගැෙන තුර අපට හම්බනෝ තරවරක් හතරන දාසයයි අපි හතර වර්ග කරන්න නිසාසා වර්ගමූල හතේ වර්ග එම සංකයාාව මයි දාසය වරක් හත ඔබට හොම තමමා ලබන්නේ තුර වර්ගමූල සංකයා ඇතුළල අපබට හම්මනවා ඉල්ක්න්ද ගුණ කරම ලැබෙනවාආයවරක් කත හතතුලිස් දෙකින් දෙ එක හතරක්ක තුරු එක්ොරකත හතයි හතයි හතරක්ොලහයි එකසි දළලාහ තම වස නඋත්තර හම්බින් ඉළඟට කතා කරමු පහමූල දෙ පහමූලකේ දී අපප ුසිද්ධ වෙන්නමකරද මේ සම්පූර්ණ ප්‍රකාශනයම අකිල කරනය බට් පත් කරන්න න අපි වර්ග කළ යුතුයි වර්ගමූල් ලක්ුණක් ඇතුක තියා ගැන එතකට පස්සරක් පහ අපට හම්මනෝ විසි පහයි කියලා වර්ගමූල දෙකේ වර්ග දෙකයි කියලා හම්ම නවා දු විසි පස්සරක් දෙක අපි දන්නා විසි පස්සරක් දෙක පණහය කියලා නම් මෙන්න මේක අකිල කරණයක් බවට පත්තුනා ටහයමුූල කොලාගෙන කරණය කෝමද අපි කිලරය බාට පත් කරන මේ සම්පූර්ණ ප්‍රකාශණයම අපි වර්ග කරගන්නවා වර්ගමූල් ලක්ුණ කැතුළේ තුර හයවරක් කයියා අපට හම්මනවා තිස්ත්සායි කියලා අපට වර්ගමූල එකක්ොල හ වර්ග එම සංක්‍යාවමයි මන්දැන්කි වර්ගමූලේ වර්ගේම සංක්‍යාවමයි ද තිස්සවර කො හම ත්තරයට ගන්නවවා තු වර්ගමුූලක්ු තුළ අපට හමබනවා තිස්සයි වරක් එක කොලාහ දන්න තුවනට අපි දන්න තිස්ස රක් දහයි තුන් සේ හැටයි කියලා ක තවත සයි එකතු ගරනක් ත්සයිවරක් කලාපට ලබෙනවා තොර බින්දුව හයි එකතු කරහම හයයි හයයිතුනයි නමයයි සහමිත තුනේ ලක්කමක් කහම් වෙනවා. එන අපි තාන උත්තරේ තුන්සයානු හයයි ඉරි දෙක් අනිවාරෙන්ම වසාන උත්තරයට තිෙන් ඕන මෙන්න අපි හයමූල කොලා කන කරණය අකල කරණය බවට පත් කරපු හැටි. අපිමන ඊීලග පල්ලයා ගනට මැද ද ඇතම කාරය එකතු කිරීම සාඩු කිරීම සම්බන්ධව අට කියලදීමක් වෙන්නේ එතකොට අපි දැන් දන්නවා දැනටත් සමාන කරණි අපි අනිවාරෙන්ම වෙනම වංකරගන හඳුනා ත යුතුමයි වගේ ගානකදී නත්තං විභාගධ අපට මේක පැටන්න ගන්නවා. එතකොට පාර්තීරණ මෙතන වර්ගමූල දෙකෙන් එකක් තින ර්ගමූල දෙකෙන් පහක්තිනවා එකතු කරන්න තින්. එම් හයමූල දෙකයි ෙන්නේ. හරි හයමූල දෙකයිඉන්නේ. එද හයමෝල දෙකයි අඩු කරන්න ඕන දෙකමූල දෙක් හරි. කට අපට උත්තරහ ම අතර ූල දෙකයි කියලා ඊළඟට වර්ගමූල තුන අපිගත්ව මන්ගේ වෙන පාටකින් ට සඳහන් කරන්න බලන්නම් වර්ගමූල තුනතිී නවාවයිට පස තුන මූල තුන ති නෝ අප දිීන ේදකම එකතු කරන්නගලලා හැද ියන අප එකතු ර ල දම මොකක් දෙන්නේ තුනමූල තුන සහ මූල තුන එකතු කරාම හතර මූල තුනයි කියලා අපට මීටඩාම එක සුළු කරන්න බෑ වෙනස්හටු විජාතිය පද වගේ තමා මෙෝ අරක් වයි වගේ තමා. ඊළඟට අපි යන දෙවිනි ගානට එක කියනවා වර්ග මූල මූල පහා මුූල පහ ප්‍රකාශන ොඩ්ට අපි හඳුනාගම එකතු කිරීම දෙක මූල පහ ආචරයි මුූල පය ප්‍රකාශන වල ති ේනම් අපට හමවෙතින මහද තුන මූල පහ කියලා උත්තරය ඊළඟට මොකක්ද වෙන්නේ මූලහතෙන් දෙකත් තිනවා? අඩු කරන්න ඕන තුන දෙක රින තුන පරිස්සමින් හඳු ගන්න මේ නිකිල සම්බන්ධ කට ක්මක දෙකරන තුන ගැන්නරින එකක් එම් රින එක මූල හත සාමාන්‍යය අපි එක කියන සංගුණකේ යනෙනෑ ඉනිසා උත්තරේ වෙන්නේ තුන මූල පහඩු කිරීම හත කියන මූල හත කියනෙක. ඊළඟට තියෙනවා මෙන්න මිතන ටිකක්ක එක දික ගානක්කය වගේ පේනවා අපි පහසුවෙන් පරිස්සමින් එක අඳුනාගන්න ඕනේ මූල තුනේවායෙන් හතරක් තියනවා. ඊළඟට අඩු කරන්න ඕන මූලතුනේ වායින් දෙකක්. එ අපට අම්මනවා මූලතනයවාෙන් ආපව දෙකක් කියල ඔන්න එතන උත්තරේ. ඊළඟට මූල දෙකේ ප්‍රකාශන ගත්තොත් එම මෙතන තියන මල දෙකේ වා පහක් අඩුකරන්න ඕන මූල දෙකේ වාෙන් තුනා එනම් උත්තරය වෙනවා දන මොකක් දෙන්නේ. දෙක මූල දෙක කියලා ඊළඟට අප තිරණ මූල පහෙව්වායන් තියෙනවා දන තුනක් සහ මූල පහවයන් ආ පවුතිී නව තුුණනා එන එකතු කරන්න තිීන්න තුනයි තුනයි හයමූල පහ කියලා මේක තමා අපේ අවසාන උත්තරේ වෙන් හරි පවාමේ විඩියකරි වවයින් කරලා හරි මේ ගැටලු ස්ලෝෝෂන් හතුන එක තමා මන්නම් රැකමන් කරන්නවාට තුර මේ ගණන පැරි වාට විභා ගන්න තනිවාරීම හදා ගන්න පුළුවන් වේී. ඊළඟට තියනවා මූල එකොලා හේ ඒව්වාන් හයක් සහ ඉළඟට තිනවා අඩු කරන්න ඕේ මූල එකොළ හඒවායින් දෙකක් එන හයන් දෙක් අඩු කරමවා දන්නවා හතරයි අපි එල්ලමු මූල එකොළ හම උත්තරයට. ඉළඟට තුන මූ හත ූල හතේවයෙන් ප්‍රකාශන තුනක් තිනව පරිසමි බලමු. ද තුන මූල හතයි අප මේ දන හතර මූල හත එකුතු කරගනිීම ද එකතු කිරීම ඩුකිරීමේදී අප පිළිවෙලට යන්න ඕන කළලක් නෑ එකක ගේ අදු ර එකක තරක් ල ඕනතර ග නේවාට එකතු කල නේවාටක හම සු කරන්න පුළුව පටු ඇතුර තුොනයි හතරයි හතයි අප ඉන හම්ම නේ හත මූල හත නමුත් තන දන මේ පහ මූල හතා කඩු කරන්න එ සසාපය ති අඩුර ම පහමූල් හත පයි උත්තර හම ොකක්ද දාන දෙක මූල හතා කියලා එ අප අවසසාන උත්තරේ වෙන්නේ මෙන්න මේක හතරගැනි ගානට ඊළඟට අවසාන ගාන මොහද තියන්නේ මූල තුනේවායෙන් අටක් තිීනවා සහ අඩු කරන්න ඕනේ මූල තුනේවායි දෙක එන අටෙන් දෙකක් ගිහමවා දන්නවා හයයි මේ ඔක්කොම මූල තුනේව්වා. ඉළඟට මූල හතේව්වායෙන් තිනවා හතක් පිට පස්සේ මූල හතේව්වායෙන් තුනක් තියනවා. අඩු කරන්න ඕනේ ය මුූල හතේවායෙන් තුනක් ගන සාමාන ද ක්ෂ කට ළන් තැති පිෙීමේ මූල න්න තුන ූල හතසාහරන තුන මූල හත මෙතනනිින්ම කපල ඉවත් කළ දන්න මුොක දඩුකිීමේද ඒකෙ මුණ තිවර නිසා දුර අපට ඉතුරන්න මෙන මේ හත මූල හත පමයි ඒක දන හත මූ තක් නිෙසා අපි දනොත් දන්න හත මූල හත කියලා අපේ අවසාන උත්තරේ ඉති ඊළඟට අපි අමුූ මේක කාරණ ගුණකිරීම සහ බෙදීම තුළක් ගණන්ටිකට මේක තව තවත් මේ පාඩම එන්න එන්න දැන්වාට මාර්වෙන්න ගන්නා ඔයා මේක අබෝධ කරගන තිබුණා මීඩිය කකලින් බ ල මට නිවාරම දැම් මේ ගනම් මේ වෙද ලේසි ම හර බලමෝ අපි හෙනන් හතරවැනි ගාන එක තර තුංවරක් තුන්වරක් දෙක හයි අප දන හය පැත්ත සහ වර්ගමෝල ලකුණ ඇතුළෙ තියෙනවා මොකක්ද වර්ගමෝල දෙකසාහ වර්ගමමුල තුන ගුණ කරන්නගේ ලිියක එකටමලියයාගම් අපි හමි යන්න බල දලබට ත්තරේ තන්මනවා හය. මූල හය කියලා මෙන්න අපේ අවසාන උත්තරරි ඊළඟට තියනවා දෙවිනි ගාන පස්සරක්තුන අප ූර්ණ සංඛා දෙක මේ විදුරගුණ කරන්න පුළුවන් සහ ූල තුරත් ප්‍රශනක ඇතුර තින සංකා දෙක එකක් වර්ගමූල් ලකුණුට දාග ගොනක කන්න පුළුවන් තර අපට ඇතනති උත්ත හැමනමකක්ද පස්සරක්තුන නම් පහළවයි එක ලොස්සරක් කත හැත්ත හතයි කියලා ඔන්න උත්තර ඊළඟට මේ ර්ගමූල පහේතුන්ගෙන ගාන ොකක්ද වර්ගමූල පහය සංගුණන කකේවා දන්න න්නම් තන එක තමාදී. රට එක් වරක් ගුණ කරන්න සිද්ධනවා එක තුනෙ එක්ොරක් තුන එක්කරක් තුන ලමයි තුනයි දර වර්ගමෝල පහස වර්ගමෝල තුනට එකක් ලක්ුණනක් ඇතුර දාගන්න ගුණ කරන්න පුළන් ම කි්වා එනම් වර්ගමූල පහලව උත්තරයට හම් වෙන්නේ තුනමූල පහලව. ඊළඟට මෙතන තිෙනවා මොකක්ද. හත්තර මූල හතබදීම දෙක මූල දාහතර මෙතනද ටික් අලුත් දෙයක් වාට හම්බ වෙන්නේ යන්නේ මේ පොහොමද හදන්නේ හත්තර මූල හතනන් එහෙමලියන්න පුළුවන්. හැබයි දෙ වර්ග මූල ධදාහතර වට ලියන් ලංකො හො වර්ග මූල හත ගුණ කිරීම වර්ග මූල දෙක කියලා මතක් දෙයා ගන්න මේක අකිලා කරණයක් කරණයක්වාට පත්කිරමීම අවස්ථාවක් කෙමනෙවේ. ඔයා මෙන්න මේ හතදිහා බලමින් මේ දාහත රත්තුවා ලියා ගන්න උත්සාහ කරනවා කපාගන්න පුළුවන්දිට හරේසාහලාවේ ඇ ට ඒ ම ග මු තරල ය ලියාගත්තම මෙේ මේේ ීට වර් මුූ හත ො කිීමම එකක කියලා මු තන න වග මුූ දහතරම ඉතුර පහැදිල තෙන එම වර්ග මූල හතර වර්ගමූල හත අපට අයින් කරන්න බලුවන් කියා එත අප උත්තරය හම්ම නමක්ද හතර බෙදීම දෙක මූල දෙක මෙදරද අතරම් ම මේ හරය පරිමය කිරීම කියලා පොටසකුත් අපිට කලේක දැ මේවෙලා මේ මේයාල කියන්න අපට හරය පරිමය කරන්න කියලා ස ද උත්තේ තියනපුල ත්ත පර ේරම තර දෙක්කට අන් කරන්න බළුවන් අතරට දෙකේවා දෙකයි කියලා අවසානය හම්බනවා උත්තරේ අවසාන උත්තරේ දෙක මූල දෙකයි කියලා මෙතරු උත්මංවාට කියන්නේ හර පරිම මේ කරන්න කරති බුතින් උත්තරේ මේකනවී මේ අවස්ථාවේ උත්තරේ මේක අබලම හරරි පරිමකර කිරීම කියන්නම කක්තික ස්ර පලමු කියලාඟට හයමූල විසිහත ති නෝදැන් විසි හත කෙනක පවාට මතගනම් මේකල ලියන්න පුළුවන් නෝරක් තුනාකාරයට එතර උත් ර ල බලට නවක් තුන ලදදි තුන මූල තුන කියල මේ විසිහ හදා ගන්න පුලුවන් විසිහත ගැන්නයක් කියලා කරණයක් එක කරණයක් බවට පත් කරහම අපට හම්බිේ තුන ූල තුනා කියලා බෙදීම අපට තියනවත් තුන මූල තුන කියලා තවත් ඉස්තරෑ මෙ මේ ප්‍රකාශනය. මේක ඇති දේරනවාට මේක සම්පූර්යෙන්ම අයිංගලා. ිහිල්ල උත්තරේ හැමවා අපට සමානයි හයයි කියලා. හරි ඉල්ට වර්ගමුූ හතුල සට දැන්තිින් දන්නවා දාසය වරක්තුන අති සටයි ඒ නිසා මේක එන්නේ හතර මූල තුන්න කියලා බෙදීම පහමූල තුන කියල ස් සරයන් ප්‍රකාශ ඇති නවා ති මූලතුනට මුූලතුන ගල ගහ අපට හබෙනවා නියම භාගයක් මේක එකන හරය විසාාලයි ලවේකුඩයි පහෙන් හතරයි කියලා එකත වසා උත්තරය වෙන්යි. ඊඟම එක පස්සෙන ගානතියෙනවා බලමු එක එකකින්ෙකර ලිහා ගන්නම මේ කෝමාරි මේ ත්‍රියක් ඉතා විශේෂ ගණග නොමේ තටයක් කැඩ්හන්සල අතම මෙවතියෙන්නේ එතකොට මෙතනති දෙකමූල විසිහත කෙනක දැන්න විසි්‍යහත කොහොඳල යන්නෙ ලමයි අර නමෝරක් තුන නිසා තුනමූල තුන කියල යන්න පුළුවන් මෙතකොට දෙවරක් තුන තන එන්නේ හයමූල තුනයි කියලා දොර ඒකෙන් අඩු කරන්න ඕන කී අද මෙතින් තුනමූල තුනා දත්තරෙ ම උත්තර ල නම මෙම දකුණු පැත්ත. එතු උත්තර හමන තුර තුන මුල තුන කියලා ඊඟට දැ මංකන වාට මදරති අකිලා කරණයක් මේ තියාගන ගන හඩන්න බැහ කියලා කියන ැ ම් ප්‍රශ්න කය කට යිම මේ විසි හත ගෙනක මේ මෙම හදාගත්තේ ඇයි මේ විසිහත ගෙන මේ තුන ූල තුන කියලා හදාගත්්ට කියලා එම හදාගන්න හතු අකිලරණයක් එක අපට මේවාගේ ගනන් එකතු කිරීම ආඩුිගරම් කරන්න බෑ. මේකොදර මත දයාග නි තම කරනය ර ල ලන්න ේ බැලවම පැදර තේනවා මේ වර්ගමූල් ප්‍රකාශන මේක අකල කරණයක් කියලා ගනම් හදරල අදදැකීමේ. එතකොට ඊලකට මේ වර්ගමූල හතක් තිරනවනේ එන අනිවවාර්ම ලම මේ විසිට වර ේරනවා හත්ත විදදිහට හදාගන්න පුලුවන් කියලා. ගොද හතවරහත විසිට නිසා. එහනම් අප ලියමුූනම් හතර මූල හතට එකතු කරන්න ඕන කේයක්ද තොන මූල විසිට. සිියලට කෙනක මංවාට කිව්වා මොකක්ද හතර මූල හත කියලා එ ඇත්තරම නමයි හතර මූල හත එකතු කිරීම එතන තියෙනෙ තුන්වක් හතර දොලහ මූල හතා එ අපට අම්න දොලහයි හතරයි එකතු කරාම දස්සය මූල හත කියලා මෙන්න අපේ අවසාන මුදලය පලවෙනි ගානට ඊලකට එවිනි ගාන තුන මූල හටතුන මේ මූල හැටතුන ගැන්නේ නමවරක් හත එදොරට පැහැදිරියන තු මෙ නමවරක් ඇතර නමේ මූල හත තම උත්තරයෙන්නේෙ න තුවරක් නමේ වාර්ට ේරුණ තරෙන්නේ විසි හත මූල හත කියලා. ඉලකට එකගේ අඩුගරන්නවල් ලමයි දෙක මූල හතක් අප ඒගත් ලියයාගමකෝ දෙක මූල හත කියලා රබට එතන අම නේ සිපහ මූල හතක් ඒ මූල හත සම්බන්ධවක උත්තර දැම්ම මේ ප්‍රකාශන දෙක විසි හත ගැන්න පවවා දන්නවා නමවාරක් තු කියලා එතකොට අපට හම්බ නොද හැන නමේ මූල තු තුන මූල තුන කියලා ද විශාහත කියය නමවරක් තුන සායන උත්තර හම්මෙන තුොන ලතුන්ක ොගරත්තු න නමේ මූල තුන එකතු කිරීම තුොන මූල තුන. මෙතින් නමේ මුූ තුන එකතු කිරීම තුන මුූල තුන තුංගර තුන නමේන ිතර ොර නමේ තුනෑ ක්කම දොලහක් වෙන එන ූල තුන ඒවතිේනවා දොලහත් මෙන්න අපේ අවසාන මමුඋත්තරරි යි් ඊලකට යන අපි තවත් දරම ගානකට එකසී විසි අටගෙන එක මේක ළමයි හැට හතර වරක් දෙක එතකොට හැටහතර වරක් දෙක එකී විසි අටයි සහ ඇත්තරම අටමූල දෙක තමා උත්තරටෙන් හැට හතරගෙන් හටවරක් කට නිසා යන ගතන තින් ඇතරම දසේ මුූල දෙකන ලොමයිමතින් හරි දස්සේ මුූල දෙක දන්න තුන මූල මේ පනගෙන්ලම විපස්සරද දෙකන දර විශිපස්සරද දෙක නනිවරෙන්න තට පහමූල දෙකා ම් තවරක් පහ අපි සම්පූර්ණය කතන්දරේමලේමු පහලව මූල දෙක තමායි එතට තින් මේ එකසිය හැට දෙක බැලූ බැල්මට දෙේන එක අසුව කරක් දෙක කියලා අසුව කරක් දෙක එකසි හැට දෙකයි අස්ව එක කියන නමයයි මේ වස්සකි වර්ග මූලේ නමේහෙනම් නමේ මූල දෙක වෙනවා එතකට නමේ මූල දෙක නම් මෙතනල න්න දෙවරක් නමේ දහට මූල දෙකයි කියලා තව එක කිර මක්ති නොමකක්ද හතර මූල දයි කියලා මුූල එකක අවරට කටාගන්න පරන ස අපිය හෙම දීන දැන් උත්තරේ කහම වෙන්නන්නේ නිසිියල්ලම අපට හම්බි අවසානයේ මූල දෙකේ කරනින් දියට. එතකොට දාසයයි පහලවයි එකතු කරාන්න කීද තිස් එකයි තිස්ස එකයි හතර ඒකතුරාම අවසානයට ති හතරයි මුල දෙකතු කරාම තිස් පහයි තිස් පහයි මුූල දෙකයි. තිස් පහෙන් අපි අඩු කරන්න ඕොනේ දහට ඒතුර පහලටක් ගියා මතයි දෙකන්න එක ගිහම එකයි දර අපට හම්මේ නවසාන උත්තරේ දා හතර මූල. දෙක කියලා. යිට් මංගිතනආඩ පැදිරි පන්න නැති කියලා. ඉලඟට අවසානම ගාන නිසාන ග ර න ගතර ාග ලම පොම මත ග ර බලන් දැන් ීඩියෝක පෝස් කරල මේ න හතර වෙරලා ප ගුත්තර චෙක්කරගන්න පුලුව රි සේර ලක් හම්බේ විදිර සිරීමම පියවර සහහිත දන්නත් වන් ඉදර වර්ගමමුල අනුනම ගැල්ලමයි මේ නමරක කොළහන ඇතරම හරි අඩුකිරීම දෙක තරම එොල හර වරක් කොළ හා ආතරි සතරයින ඕමන්ගේ විාග ලකුණ හම්මේ විදිරම හදරවා දන්න හය මුූල කොලලා අප යුරම ති කියයන්න බලුව දෙක සවදදුරල සරලරගන්න බැවිසා නමේ මුූල කොළ හා කියන්න ඇතරම තුන මුල කොලායිනේ ඇයි වර්ගමුූල මේ කියන්නෙ තුනයි තර ම ඒවා ඇම හදන්න පොඩ්ඩ හොඳර බලන්න මේක ත දෙක්ක ගුණ කිරීම වර්ගමූල හතර කියන ලළමයි ආයදන්නවා දෙකයි කියරන දෙරක් දෙක න්නතින්නේ හතර මූල එොළහ කියලා. ලට අවසා යටටදිනවා හයමූල ඒකලා එ උත්තරය හම් වෙනවා තුනයි හයයි දහ අතුහැ නමයයි නමේ හතර කඩුග්‍රාම පහයි පහමූල ඒකලා නමේ අතර කටඩුගරාගලා මෙන්න මෙ තමයි අපිය ආවේ අපිකතු කිරීමේද එකුතු කල පස්ස අඩුකරා අවසාන උත්තරේ පහමමුල කොළා බලන්නවාගේමක ගාන කොච්චර නිවැරදිදි කියීර රට්. එ අපි හරය පරිමය කියන කොටසට ඊළඟ වීඩිය එකේදී පිවිස්ස නළම ඔගොල් අනිවාරයෙන් අපිත්ත කරන්නදඉන්න මේ පාඩමේ තව අපි අපට දේවල්ටිකක් කරන්න තියෙනවා මෙන මෙතන තිනවා හරය පරිම මේය කරන්න කළ විභාග තිත්මගේ ආකාරයකන අගෙනවා හරය පරිමය කරන්න කෙලා එනවා වීජී සංකේත සහිතව හරය පරිමය කරන්න වෙන අස්ථාවට තියන්න පුළුවන් අනිවාරයෙන්ම එක් පොටසට පොහොමතක් කොඩසර මේ ප්‍රශ්න විසි පහට සාමානය ඒක ගානක්කාරි සාවා එනවා තාර්ටක සංකයක් පාටමින් ගානක් පහෝ දෙක් එනවා මතරදියාගන්න එක. දොරා පිහෙනං තවත්තු විඩියෝයකින් ඉළඟ පාටිමේද හම්බෙන ඔගො ෝකොටම අයිෝන් තාමත් අප සබස්්‍රයි් ක නැති ලමයින් ඕනත් ඉදිරි වීඩියෝස් ඉදිරිපාඩම් බලින් දාන වඩියෝස් වාට එකක පාටම දපසනවවාට නොටි න ගෙන ආ වාරෙන්ම සක්ස් ටයි් කල්ලා පිව බෙල් අයිකන එක ලික් කනග ලනවා ඇන ඔොකටම අයිබෝවන්. අයබන් හැමෝටම එනං අපි මෙතැක්වෙලා මෙච්චරලා අපි කතා කරේ කලින් වීඩියෝස් තුන ගැන කතා කරත්ද ඒ ඇල්ලා මේ අරත් තෙබල් එකක්තිබුණවාට මතකයි පරිමේ සංඛ්‍යා පරරිමේ සංකයා දිරීමේ තාත්්‍යක සංකයාා පාටම බදෙන කොටස එතකට පරන සිෙබස ගෙන්ති පිච්ච කොටස්ටක්තවාමංවාට කතා කර උශෂෙන් වගෝ යටට වැදගත්තරනෙසා දැන් මෙතනති මේ සිද්ධවෙන්න මේ තියෙන්ෙන මේ අලුත් ලබස කිය නවනි දශේ තින කොටක්ම ැන් මංගතා කරන්නහ දක්නේ මෙතතා තට වැදගත් පට කීපයක්ති නවා එතකොට දැන් අර සාමාවාර්ත දශමයක් කියාවාටමං අප ඔන්න මතක් කරන්නම් මුල දශමාර්ග තුනක්ති නවා අර දශමාර්ග තුනක්ති නො මොකදඒ අන්ත දශම වෙදල බෙදල ගණටගේයාට පසී වරගෙන දශම අපි කියනවා අන්ත දශම කියලාට දෙවෙනගේදී හොම්බෙනවා සාමාවාර්ත දශම සාමාවාර්ථ ගැන මකද කිසියම් රටාවක් තියනො එකන්න ආය නැවත් හම්බෝන ලක්කන් සට්ක අපට තිනෙන එක්කො එකයිලක්කොමක් එකොලකක් කියේපා අපට හම්බල නැවතනවත් එක නවනවත් හම්බල නිසාි කියෙන සාමාවර්තනය වන කොටස් තිනනාගලගේ එනිසා එක සාමාවර්ත දශමයක් නවාදකොට තුන්ගනි දශමාර්ගය තමයි අනන්ත දශම මේකෙත් එක දිගට කිසිම ඉවරක් නැතුූ ගියට හැබැයි කිසිම ඔොයාගන්න බලුවන් රටාවක් නෑ අපිවරට ලක්කමේ දුණු දශමවාර්ගයක් තමයි මේක එනිසා ශමාර්ගතතුම දන්වාට නා පොප පැදිලි කරම එතකොට විභාග හාන ප්‍රශ්නයක් තමයි සාමාාවත දශමෝලටම වංවවෙච්ච ප්‍රශ්න වර්ගයක් තිනවා එක මම කියන්නේ කැටිකලාකාරයෙන් දක්වන්නගලා ආවති හරිවාට සිද්ධන එක මෙන තින කාරලට දැ දාාරනයක්ක් ිතරන මෙතර තිෙනවා අපි අංක එක ගමු දොලා දශම හතරයි හතර හර හතරයි එකතිකට යන ගානක සමාවර්ථ දශමයක අපි කොමද මේ හතරේවා එකදිකට ලියන්න තු එක කෙටිකමයකින් දක්වන්නන්නේ එක තමයි මේ කටික ආකාරය ගෙනක කියන්නේ තුරි බාද හුත්තේ මට ොහ දශම හතර අතර මේම ටික්ද මේ කටිකලාකාරෙන් දක් වන්න කියලා ඔයා කියන්න ඔනේ හරි දොළහායි දශම ඊට පස්සේ හත්තරේ ඉලක්කම නැවතනවතා තම්බෙනවා හතරේ ලක්කවම් පමණක් එන සාපි මෙන්න ඇතරම එකක්නෙට ිපිට් නැවතනවතා තැම්බල ලක්කම් කා්ඩේ හෝ ඉලක්කම උඩින් ඔොම තක් තියන්නවා. හරි එතකොට ඊලඟ දෙවිනි උධාරණ ගත්තොත්ෙම දෙක දශම එකයි තුනයි එකයි තුනයි එකයි තුනයි ඔොම ඉස්රහට යන සාමබර්ථ දශමේ කෝම දක්ි කැටි කලාකාරෙන් ඉවාගේ දක්වන්න ගුත්තෙම දක්වන්නේ දෙයි දශුම දෙකයි දශම එක සිට තුන දක්වා තියන එලක්කම් කාන්්ඩ තමයි? ැවතනත් ැම්බයනවා අදස් දම මේ උඩින් කියයෙන තිදග අපි අදහස් කරන්නේ ඉදුර පහයි දශම එකයි එකයි ප්‍රශ්නයක් නෑ නමුත් තුනේලක්කම පමණක් මෙතරදි සාමාාවර්තනය වෙන විද්‍යයවාට පේ නවා එහනං ඔයා පහයි දර්ශම තියලා එකේවදකත් එහෙ මම දාලා මෙතන අවුල තියන්න දැම්මේ තුනේ ලක්කම විතර අප නතනවත් සම්බව නිරිිපිටින්න තුන පමණයි ඒනිසා වු ම දැම්ම කැටිකල ආකාරෙන් දක්කන විදිහේ තැන් මෙතන දී අවසාන්න උදාහරණය වගුව දීන පහයි දශම දෙකයි අටයි පහයි හතයි එකයි හතරයි දක්වා අපි අප බැලොත්තෙම දෙකයි අටයි පහයි හතයි එකයි හතර ය හම්බ පයගත දෙකයි අටයි පහයි හතායික හතර බ හම්බෙන එක අදහස තමයි මේ ඉලක්කම් කාණ්ඩය නැවතනවතත් හම්බෙනවා කියන අදහස මේක සාමාවර්ථ දර්ශමයක්ක න ඉතින් මේ කටිගලාආකාරෙන් දැක්ව හමේන පහයි දර්ශම තිලයි වෙල්ලා දෙක ලියලා ති තක් තියලා අට්ටයි හතයි අටයි පහයි හතයි එකයි හතර මේලක්කං ටික ඔ්කොම ලියලේ වෙල්ලා මුදු කරන්නේ අපි හතයි එකයි හතර අපි තියන හතරගාවිී තිතක් මෙ ඉලක්කම් කාණ්ඩේන අවතනතා සම්බුණගේ අදහස් තමයි මෙැදීන් ි ටික්ට පල්ලයාට යමු එ මෙතර කියවා හරය පරක්ෂා හිකිීම මල්ල මටිකත් වේගෙන් කරනවා මේ පාඩම ො අපි කරල්ුත් මේ කොට සසාගච්චා කරා එක මේ නිවිදේශකේ වෙනසක් නිසා තම අ වගූ නිසාතමන් එතම මේ පලන ොටසරන්න ඇතුන් නමුත්වට අලු නිර්දේශයේ තියන ගොඩත් දේවල් වැදගත් වෙනවයිතිේ දේවලු දගත් නන ම කලින් නිර්දේශය ඉතාමත්ම දගත්තේවකීම එතකොට. කලිින්ගවරේ ඩියෝස් නොබලග නෙක්ක නොන කරුණ කල්ලා බලන්ඩ අප ඩිස්්‍රපක්ෂන එක ලිෙ දන්න. එතකොට මෙතන තියනවා හතරෙන්තුන දැ මේ හතරෙන්තුන කියල කියන්න බින්ඩිෝ දශම හතයි පහතමමාි පැත්තකින් පිතරවලවාම අපට උත්ත්‍රේ හම්බවෙන්නේ මේ දශවාරගේ මොනු දශවාරයක්ද මේ අන්ත දශමයක් ගොදඒකුල්ලොී නෝ ගානය උඩ මේක අන්ත දශමයක් වෙනවාවද හෙමනැතා සාමාවාර් දශමයක් කනවාදක අනිමාරෙන් හුණන ගඩ කියන්න හරි. මොකක්ද මේ මුලහරයවාට මේ ගාන කියවවා නො ගණන් හැදීමේදී අනිවාමාරෙන්ල්ලමයි ගාන කියවනක ඉතාමත් වැදගත් විශේෂ ගාන කියවල අවබෝධ කරගන්න එක දෙ මෙතර පලවිණටම කියන්නේ හරය පරක්ෂ කිරීමෙන් පහත දිේඇති එක් පරිමේ සංඛ්‍යාව. වාදන්නව මංගර අතාතරපු පලමනි වීඩියුව එකේ දී පරිමේය සංක්‍යාව වලට වැටෙන්න්න දශ මමාර්ක දෙකයි. එකක් තමයි අන්තදර්ශමා නතික තමයි සාමාවර්ත දශමතින් අනිවාර්රම මේ පල්ලි හතින්න පරිමේ සංඛ්‍යයානං හමත් වර්ග දෙකක් කරදම මේ එක වැටෙන්නේ එතන දිම වාට උත්තරේ කලේදර් වෙලා ඉවරයි. හරි එතකොට ඒක පලනි විඩියුව එක අපි පැදිි කරනවා තොට කියනවා අන්තර් දශ්මයක්ද හෙම සාමාවර් දශමයක් වේද යන්න සඳහන් කරන්න. හරි අපි සඳහන කරමක එක බරලා එතකොට සාමාවර්ථ දශමවන බාග දශමාකාරයෙන් හා කැටිකලාකාරයෙන් ලියාදක් වන්නගල කියම්. හරිබලමු එහනම් මේ අභ්‍යාසේ නිගත වෙලා. කට මෙතන හතරෙන්තුන හතරෙන්තුන ගෙන පැි පැත්තගක ෙදරලුවහන් ම කිවන්න ිඳදශ හතයි පහයි මේ අන්තදර්ශමයක් වෙනවා මේක කටකලාකාරල් ලියන්න ඕනොද නෑ මක කැටිකලාකාරෙන් අපලියන්නේ සාමාාවරත දශම පමණයි. එනිසා මේ පවාට් පුලුවන්න්තදර්ශමයක් කියලා සඳහන් කරන්න කටියයතුම් පාච්ි කරන්න පා විභාගදනම් මෙතනේ මම පාච්චි කන්නව නමුත් මට මගේ පහසුවට තර පහ පහෙන් පහ කියලා කියන්න ඇතරම එකයි. මේ පහට පහයකොඩල්ල එකයි එතකොට මේකඇතර ක්දම බිදු කියලා ප දාන්නන ල මේ දශ මහරගයක් හ වන යකු මේ කොම පුර්ම සංකයාවව අපටි ත අන්තර් දර්ශමයක් කියලා මේ පුර්ම සංකෑල් එතකොට එළඟට නමෙන්ා නමයෙන් පහ ඔයා පැත්තකින් බිදර බැලූතින් මේලාලම මට පිදන්න මේ තනට ඉඩාවවකාශයත් මදී අප ගොඩක් කා යනවා බදීම ප්‍රශනය ති න කරට කියැනම බෙදමී පටම නවරෙන් කරගන්න පණහට නමවාරක් නවරක්පාහතස් පහයි පනයං අතරිිස්පා පහයි පනට නමවර පහයි නමවරක්පා හතරිස් පහයි පනය අතරිස්පා පහයි ආය පනට හොමොහම ඉවරැක්ටතු පහතමමා අපට අම් වෙන්නේ මෙන්න මේම බින්දුවයි දශම පහයි 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 ඔහොම තට්ටිකත් තමා තියන්න වෙන්නේ දර් මේ දර්ශම වර්ග ඔයා දන්නවා මේක හුණදශමවාර් ගැද්ද මේක සාමාවර්ථ දශනවාර්ගයක් අපි කොහොමද මේක ැටිකල ආගරය දක්වන්නේ බිදුවයි දශම පහලියලා උඩින් තිතක් තින මේක නැවත නැවතත් හම්බන එක ිලක්ක පහනිසා. හරි ඔන්න උත්තරේ. ඊලඟට තුන බෙදීම තුන බදීම තව පත්ැකින් බෙදර ල උත්හේ මට උත්තය හම්බ වෙනවා බින්දුවයි දශශම හතරයි දෙකයි අටයි පහයි හතයි එක නැවතරත්තා අයවාට හම්බ වෙන්නේ හතරයි දෙකයි අටයි පහයි හතයි එකත් තමාරි එතකොට මේ කුමනාකාර දශම ඇද මේ සාමාවර්ත දශමයක් වෙනයි නැවත නැවතත් හම්බ වන ඉලක්කම් කාණ්ඩ ඔබට මෙතන දකින්න පුළුවන් නිසා. එතකොටති මේ කටිකලාකාරෙන් දක්වන්න ගියම කොමද දක්වන්නේ ම උඩිින් දක් වන්න බිදුවයි දශම හතරයි දෙකයි පහයි කටයි එක අපි හතරගාවන තිතක් තියෙනවා එක ලඟනුත් තිතක් ය එකඇන්නේ හතරයහි සිට එක දක්වා තියෙන ඉලක්කම් කාණ්ඩය මේක නැවත නැවතත් හම්බ වෙන බාස් රට යනුවක තම එක කියන්න එතකොට ඊළඟට පහබ දනු විසික දැන්ම මෙතැ මේ පාඩම උඩදි කියනවා කාරණනා දෙකක්ු ක්තමයි අනත දශම නිරපන සහිත සාමාවර් දශමතිග ෙනො කියලා අනන්ත දශමෝගේම සාවාර් දශමකද ස්තරාන කඩාගනමතිරෙන මේකරටාවක් හරක්ක යන නිසා හරි අනන්ත දශම නිරූපනයක් තිීන සාමවාවර් දශමෝල්ඩ හරි එක අනත ගැන්න ස්තරාට ස්රටි වරයක් නතු යනයග ලම අනක්කාරනව තමයි මෙතරදිගෙන කොමද අපි කිසියම් භාගයක් දශමාවාර්ගයක් කොහමද හමුණ ගණ්ඩේ සාමවර්තද අන්ත දෙගලා හමරගන්නගල පොඩි කටිකමයකුත් කියියෝ ඒ ක්‍රමේ තමයි මේ හරයට මෙන මේ පල්ලෙ හා තියන හරයට දෙක හරි පහ හරි හරි එම නැතැන් ඒේ මොකක් හරි ගුණාකාරයක් හරි තිීනවන ඒගොල්ලො කියනවා මේක සාමාන්‍යෙන් අන්ත දශමයක් විදිට පත්වනෝ කියලා මොකක්ද මෙන හරයි දෙක හරි පහ හරි එහි ගුණාකාරයක් හරි හරි තිීනවා නං ඒගොල්ලො කියනවා මේක සාමානයෙන් ගොඩත්දුලට අන්ත දශමයක් කියලා හදද? කොට හදර ේරු න්නන්නේ එක එහෙම ඇතු වෙන මොනහර ගුණනාකාර මෙතතා වෙන මොගක් කරි පතමක සංඛ්‍යාවකෝ එහි ගුණනාකාරයක් තින නම් මේ වාට පේ නොමේවා හොදට බාලන්නේ වගේවැයදී පට ලැබෙන්නේ සාමාවර්ථ දශමයක් හරි ඉතිං අපම අපේ මෙතන ල්ළඟ ප්‍රශ්නට අපි කතා කර තුොන බෙදීම හත්තා එක සාමාාවර් දශමැකට රුත්ත්‍රයයාාවේ ඉබ සට කතා කරනත ඉන්න පහවිදීම විසියක පහදීම විසයගේ කියන්නේ මොක්ද බින්දුවයි දශම උත්තරේ ලැබෙනවා අපට දෙකයි තුනයි අටයි බින්දුවයි නමයයි පහයි නැවතත් අපිට හම්බ වෙනවා දෙකයි තුනයි අටයි බින්දුවයි නමයයි පහයි. ද සමහල් ලමයි මේක දිීරික් විදීම ඇතතිය කරගන ඇද දශනස්ථාන තුනකට හෝ හතරට ගිහිලා නවත්තන්න උත්සා කන්නවා දැම් මෙතර දීඇතරන මවාට දශුස්ථාන කිය ගේ ලලාදපහ නවතත් හම්බල ති න එකම කාණ්. යි දෙකයි තුනයි පහක් හයක් ගිහිල්ල දී ඉති දශනස්ා හයකර පසේ නතත් හම්බන වරේලක්කව කාණඩ ඒසේම දුරාර් ේරණම මේ දශමාර්ග මොකක්ද සාමාවාර්ත දශමාරගයා ඒ වගේම මෙහි අඩ බල මේක කටිකලාකාරයෙන් දක්වන්න කොහො බින්දුව දශුම දෙකයි තුනයි අටයි බින්දුවයි නමයයි පහදාලා අපපි දෙකලාගින් තිතකුත් පහට උඩින් තිතකුත් අපි තියලා මේක කැටිකලාකාරයෙන් දක්වට යි විභාගතගේ හෙමයි කරන්න ඊළකට හත්ත බැදීම තිස් දෙක අත බදීම තිස් දෙක වාට හිතෙන්නේ මේ මේ අනුව මේක අන්ත දශමයක්ත සමාවර් දශමයක්ද මේක දෙකේ ගුණනාකාරයක් කල වාට පහැදිුවූ තේරෙනවා දෙකේ දාසේවැනි ගුණාකාරයදවහ දසේ තිස් දෙකයි එද මේක ඇතරමාගේ අපට ලැබෙන්නේ මමම සුළු කරන්න කාලය ගන්න මෙතනදී හරි හම සුරන්න කාලේ ගන්නනම් වාල කෙන්ට ගදදාලද අනවාර ම සුළු කරන්න කොටසත් එක්කම හතර තමයි යන්නන්නේ නම් ස්තරට දෙකයි එකයි අටයි හතයි පහ හරි එතකොට මේක සුළුවනවා මේක අන්ත දර්ශමයයක්ක් විදිට සුළුවනවා අට තේර නේද මේක තිත්මකුත් නෑ නැවත නවතත් හම්බරොටස් නෑ ඉල්ඟට දහන මේ බෙදීම තිස්තුන එතුට ඒක ම පත්තික වා පෙදල බලෝත්තේෙම කුණගල මේ එකට කල්කවෝලටරක් පාච කරන්න ප කල්කලට ලින් න්නේ වැරදි උත්තර වැරදි උත්ත කලම හදහස් කරන්නේ ඔයා පච්චි කරන්නන් ගම සමාවරත්ත දශමයක් ග්ඩ දස්සාමාවර්ත දශමයක් කරග්ඩ මේ ඔ පවච්චි කරන කැල්ලෙ වට ලැබෙන්නේ වටය පූත්තරයක් මතතියාගන්නදට අවසාන වට පුූතරක් ලැබන්නේ උදහරන් මෙ මේවාිගානක ආරගන දත්තේ මට ලබෙන්නේ අන්තිමට පහයි හත කෙසේ තත්වට ලබෙනන්තිමට පහයි හත්තායි හය කියලා ඇද. දශමස්ථානවල වැටීම නහර ප්‍රශ්තිනවනම් දශස්ථා දෙවන දසමස්ථානට වැටීම තවන දශමස්ථානට වැටයීම සවන දස්ථානට වැටීම ප්‍රශ්නමනහරදිවන ලොමයි හන්ඩ යාලගේ මට්ටමෙන් වාට දැනට එන්නේ උපරිම පලමු දෙවන එමන්ම් පපුහර්ණ සංක්‍යාවට වැටයීම ඔය දශමස්ථාන දෙකක් දක්වාවාගේ වැටීම පමණ එකත්තවා මතකතියාගන් එහ ප්‍රශ්නණ හරදිවන වා අනිවාරෙන්ම කමෙන්ටකදදාාල යන්න අපට අපි සාගච්චා කරමු මේ වැටේ මහා විද්‍යාත්පකංකනයඔල්ට වන්න අපි කතා කරවන්් ෝෆන් අපි කියනයකට රුන්ඩ ෆ කියලා වැටයිම ට පසේ විද්‍යාක්මකනට අප කියෙනවා සයින්ටිෆික් නොටේෂන් කියලා එතකොටම මෙතරද පහ හතයි පහ තයි පහ හතයි හොම ලබෙන අයිවරයක් නැව මෙම ස්රටක් යන සිම් රටාවක් එක් නැවතනතත් තම්බන ක්කම් කොටසක් එකක තමයියන් ම කල්ල හන්න න්න පාළමයි මංවාට කියන්නේ නිසාවා සු කරන එක පවාගේ අත්තවාගේ මොලේ වා විශාස කළ වැඩ කරන්න දීර්ක් විදිව බෙරන ඒත් කියන්න මම කරන්න මෙතදි මේ දශමවාර්ගේ සසාමාවාර්ද දශමයක් වෙනවාතු මේක අපි කැටික ලාආකාරෙන් දක්වාන්නේෙ හොද එන් දශම පහයි කත ලියලි වෙරලා පහට උඩින් සහ හත්ත උඩිින් අපි දානවාත්ඉතා තින් මේක දකින ඕන කෙනෙක් දන්නවා මොකක්ද මේ ලියලතින්නේ මේ සාමාවර් දශමාවාර්ගයක් මේක පහයි හතයි පහයි හතයි න අවදන වත් හම්බ වෙනවා කියලා යි ටිලකට දහතුළ බැදීම පන එක උත්තරේ වර් යරවාද මේ හරය චෙක් කල බැලුවම මේ මේ දෙකේ හෝ පහ ුණනාාකාරයක්න කොට හොඳම පැහදිල්ි දෙෙ ගුණනාකාරයක්ක් නව පහෙත් ගුණාකාර වෙනවා මෙ දෙකෙන් ගුණනාකාරයක්ක් වනට කිසිු රුස්නක් නැරන හහි. එතකොට මෙතර බතර ින්දම අපට නවා අපිසුරු කල බැලුවාම දිරිගි දීම කරල බලුව දශ දෙකය හය කියලා. ඊට පස්සේ හතබදීම හැට හතල. එතිරරිහම් ෙනවා බිදුුවයි දශවම එක්කයි බිින්දුවයි නමයයි තොනයි හතයි පහ මේක අන්තර් දශය කලාවාට පැහැදිුව ප පේන දැක්කාම එනිසා මේක ප්‍රශ්නයක්නෑ කැටිකලාකාරට ලියන්න බැහමක ඉලකට පහ පෙදීම දහට අපට අඇතන හරය චෙක්ක කරහම තනට ප්‍රශ්නයක් තිීරනවා න උත්තරට හම්මන්නේ මෙන මෙහෙම බිදුවයි දශම දෙකයි කතයි 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 ඔහොම හම්බුවෙන. හරි මේ අදහස තමයි මොකදද බිදෝ දශම දෙකෙන් පස්සේ මේ හතේ ලක්ු නවතනතත් තාවාට හම්බ වෙනවා සාමාවර්තන වෙන එම් මේ කැටිකලාආකාරෙන් දක්වන්න සිද් වෙනවා සාර් දශමවාර්ගයක් මෙන්න මෙහෙම හතට උඩින් පමණක් අපි දානවා ඩොට් එකක් ඇද අදස්වන හත පමණක් නැවත හම්බ වෙනවා කිය දෙකෙන් පස්සේ ඊළඟට අපි කතාරම පහලව බෙදීම එක සී විසියටට ඔහල ෙදීමක විසිට උත්තරේ අපට හම් වෙනවා දදිර්ග පෙදි ට එක කල්ලවලු හම පිින්දශුම එකයි එකයි හතයි එකයි අටයි හතයි පහ මේ සාමාාවර්ථ සොරි මේක අන්ත දශමයයක්ක නොමේ වෙලාවේ ඉති ඊළඟට අවසානක අතරිිස්තක පෙදීම තුන්සිේ එක උත්තරේ අපට හම්බ බින්දු අයි දර්ශම එක්කයි එකයිතුොනයි අ්ටයි අ්ටයි අ හරි එනම් ප්‍රශ්නයක්ටය මේකත්දේරන මේක මති රවා කියලා ඉතිං අපි එමට මේ ගන මේ පොටක් අතර සිකු සට පටක් සැකයි ට තන ෙතර බරන්නත් කොොකටත් බෙතර බලනේ දෙ අතුලිස්සක බිදීම තුන්සිය හැට බලමු අතුලිස්කට ඇත්තරමනෑනේ තුන්සි හටව බින්දුවයි අපි දාලා මෙතන බින්දුව කරගන්න හාර්සය දහැ තුන්සි හටේව කොමරලමයිකන තින්නන්නේ දර අපට හම්බිෙනවා තුන්සිය හැටයි කියලා එත මෙතරන බින්දුවෙන් බිඳදවා බිඳදුවයි එකොළ හහ ගියහම පහයි එතකොට පන්සීයට තුන්සිී හැටේවතින්නේ එකයි පැහදිලි තුන් සිය හැටයි අපි අඩු කරම අපට හම්බේවාක යද එක්කසිීය හතලිහක් කසිහතලේ අපිට පස්සේ මෙත බින්දවා අපට අර ගන්න බලුවන් තුන් සිය හැටේවා සාමනය යක්ක තරැද තුනා කතරක් නෑ තුංවර කතු තුළහයි හව අතරක් අවුත පයිනෝ බලු දදා බින්ද රක්න බින්දුව හැවරත් වන දහට ට එකක් තුරු තුංන්රත්තු නමයකයි දහයයි ඔය මෙ ැට හම්බේවා බ බිඳුවයි දහයටක් දෙකයි මෙතන තුන් නැතුම සි විස්සයි අපි යි බිදු අද රබ අරගත්තුොත් හැම අපට හම්ෙනවා කියද ිග නමයක් නෑ අටක් අට ගත්වත් හම අපට හම්බෙන බින්ඳුවරක්ට බිින්ඳුවයි හායවරක් අට හතරිස් අටෙන්ගට හතරක් ඉතුරුයි තුංගරක්ට විසිහතරයි හතරයි විසි අටයි මෙතට හම්බේෙන බින්දුවයි දටත් දෙකයි එකල හැන්නටක් තුනයි කියලා ඉතුනම එකතා මංකිමට සැකයක්කා පොඩි මේක උත්තරය හම් බෙන මෙ මෙහෙම බිදුවයි දර්ශම එකයි එකයි තුනයි අ්ටයි අටයි මේ අටේ ලකව පමණක් ොමයි සාමාවර්ථනය වෙනවා පැහදිල එන කොම දක් මේක කැටික ලාංකාරෙන් දක්වන්නේ බිදුවයි දශුම එකයි එකයි තුනයි අටයි ලක්කම පමණක් අපි කට මනක් ති තක්ති බාමගේ දහස වන්න අට නැවත නවතත් හම්බ වෙනවා කියලා හරි ඊළඟට තියෙනවා අපරි මේ සංක්‍යාවක දර්ශමනි රූපනය කියලා ටේන මංගටක රමු ලි මුල් ීලියුවේ ෙදී පහැදි කර මොක දවර්ග හලේ නොදන්න සංක්‍යාව කාවොත්ේ හෙම ගද වෙන්න සාමාන්‍ය යනවානතශමැට දක්වා නකල වන ද තන ටක් දක් ද යිලගේ පයිකන හත ස්ද වා දන්ටමත් දන්නදට දැකන ම න ර ංක දශ න තු සමවා න සිද න නෑ කියල ට පැද ද ක් දක් ට හබ එක හම්බ ලක් කා ඩ නෑමෙකි එකන න ට පැලී. හරි ඊළඟට අපේ මේ සංක්‍යාව දශම ලූපනේ සාමාාවර්ථනය වන සංඛ්‍යයන්ක ක්ඩ නොමැත අපේ මේ සංක්‍යයාව කවාව දශමෝල සාමාර්තනය වනට කි නෑ දැනවාට ව්. එතකට මෙත ලකට කියෙන දශම නිරපනය අන්තදශමයක් නොවන සංක්‍යාවවල දශම නිරූපන අනන්ත දශම නිරපනය කියවු ලැබේ මොකද දශම නිරූපණය අන්තයක් නොවෙනවන අපි ඒකට කියන අනත් දශම නිරූපණනයක් කියරායි මේ එක දිගට යනවක කලම දහස් කරන්න වැදගත්ම කාරණ කියලා මෙන්නු මෙතන මොකද. අපරි මේ සංක්‍යවලටත් අනන්ත දශම නිරූපණ ඇත එතර අනතර්ම නිරූපන ඇතේ අපරි සංක්‍ය සාමාාවර්ථ නොවන දශම නිරූපණ ඇතිේ අපමේ සංකයා වලටත් කියලා කියනවා එතකොට මෙතන මොකද කියන්නේ මේ තියන්නේ අනන්ත දර්ශමයක්ක්නේද මේක සමාවරත් දශමයක් නෙවෙයි අපි කරළුත් මේ ගැන කතා කරාවට මත කන මේ ලෝක තියනංක්‍යවර්ග කොලක ටරගත්වොත් හෙම මයි ඒගොල්ලෝගේෙන දාන විදියවෙන්න මේකයි කියලා වාර්ට තිරනො මේ පහග සංඛ්‍යා තියනවා හරි නිකිල සංඛ්‍යයා තියනවා බින්දුව තියෙනවා ධනනිකල සිට්ටක් තියනවා හරි දවට පැහදිර වන්න නතු මේ ඇලියන්ති නෝ අනන්ත දශම හමනත්තං වර්ග මූලේ නොදන්න සංඛ්‍යයාා මෙති ෆයි එහෙමති නවා ඒවා අනන්ත දශනේ දපන මෙන් එතකොට මකද කරන්නේ අපි මේ අභ්‍යාසත් කරමනේද මගිතන වාට ගොක් අදගත්තය කියලා මේක කිය දෙක අ්‍යාසය නම ප්‍රශ්නටකක් එහම් ද කල්නුත් අපි මේ දේවල් කර රනමත් මේ අලු ශිලබස්සගේ පොඩ්ඩක් ඔයාට ප්‍රශ්න ඇති අපි රඩදාමකත් කිය කියන්නේ වර්ගමූල දෙක මේක මේ පරිමේද අපරේ ේද ක ම හ විාග ම ම ප්‍රශ්න නතරන් ලදවා වර්ගමූල දෙක ගේ අපික අවුරුදන්වද ඒක කිසිම සංඛ්‍යාවක එහම වර්ගයක් හමට ලැබ නති කරක එක ද රක්ක හතරයි තුන් රත්තුරනම යකට ලැබෙන්න හදාවදක කියනක ඇතර වර්ගමල දෙක යගේ යන්නේ එකයි දශම හත්තරයි එකයිහත්තරයි ඔයදීරතමයි යන්න සහට එකශම හතරයික හතරයි හොම ස්්‍රහර එතකොට ඒ අනදශ අනත දශමයක නති අනත යිගල ගන්න මංකු අනන්තයි ප්‍රමාණයි මත දයාගන්නෙ යදීට මේක අපේ මේය සංක්‍යාවක් වවා වර්ගමල විච්ාහයාගේ අපි අවරුදුදන්න එක වෙෙල්ලා පහය ගද විශෂිපහ ලැබෙන්න්න මුල්ලුනු ඉලක්කමක්කකි වා නම් වර්ගවෙලා එක පහ ඉතින් මේක ඕදන්න පරිමියය සංක්‍යාවක් මංකිවවාර පලන වීඩියුවේද ගනිවාරයෙන් ොල ලන්න ල නැත්තන් ෝක තින සීලුම පර්ණල සංකයා පරිමියය සංක්‍යයා ගොට වැට්නොගෙනල මංකෝ. වර්ගමූල හයි තිල් ලමයි වර්ගමල්ලු දෙකත් වර්ගමූල හයත් අපි දන්නම් මෙ දෙකම එක වගේ නත දශ ඇතම මේගේ උත්තරෙන්නේවා ලක් ග ලි දත මගේ ලකුබතන්න අපට දශනස්ථා හතර පහකටෙන්නේ අතරකටෙන්නේ නමුත් වර්ගමුල්හයගැන අනන්ත දශම. වර්ගමුල කොළාත් දෙෙසේ මමයි අනන්ත දශව නිරුපනැත්ත මාතින අනන් දශමර්තමයින්නේ සම් මේක අපරි මේ සංඛ්‍යයාාවක් අපරි මේය සංක්‍යයාාවක්. හරි එද දේවගේ මහදෂම් පහිදක් කියන්නේ මොන දශම වර්ගයට දයිර්තයෙන්නේ චෙක් කරන්න ඒකන මේක? අන්ත වරද්දගන්නවා අනන්තනවේ අන්ත මේ දශම වර්ගේ බෙදල ඉවරෙන දශමාර්ගයක් එතකොට අන්තන අන්ත සදදශම සහ සාමාවර්ථ දශම අයිති වෙන්නේ පරිමය සංකයාගරටි පලමි ීඩිය ෙද ගතාා කරා මගදවාටක පැහැදිිය ඇතික. ඊළඟට මේ දෙවනි ගාන දෙවිනි ගාන පහත්්‍යයක්න ප්‍රකාශනුල සත්‍ය සර්තිාව නිර්ණය කරන්න කියලා ඕනෑම තාත්ථක සංක්‍යාවත් අන්ත දශමයක් ෝ අනත දශමයක් ඕෑම තාර්ථක සංඛ්‍යාවක් අන්තදශමයක් වෙන්න පුළන්ල හම නැත්ත කනිවාරේ අනන්තදශමයක් නගල කැම අනිවාරෙන් කතාවම කියන්නේ. අතදශමයයක් ෝ අනදශමයක්ක නොන්න සාමාෝර්දශ මාර්ග මේේලෝක නැක තර ොර දීම ල ප්‍රසන හතරද තර නෑක වැැරදිනේ තර අන්තදර්ශමයක් හෝ අනන්දශමයක් හෝවේගෙනකයියි සාමාවර්ථ වෙන්නත් පුළුවන්නේ ඒනිසා ෆ්‍රස්් නැක්්තමා. ඉලකට කිය අනතදශම නිරූපණ සහිත පරිම මේ සංකයා පැවති හැක ඔව. ට කලින්ක පරිමය සංක්‍යාවක් අර ඉරහට ඉසරහට මේ අරටාවක් හරරිමොකක් හරි රයක්නතු යනකට ඉවරක් නතු ස්සරහට අනකට අපිගෙන අන දශම රපන තින හරි එනිසාම් මේ කතාව හරි ඉන්නට ඕනෑම තාත්ථක සංක්‍යාවක් සාමාාවර්ත දශමයක් खෝ අනත දශමයක් වේ එතකොට මෙතර ද मොකදගුලුග ඕනෑම ර්ථික සංඛ්‍යාවක් සාමාවර්දර්ශමයක් වන්න ගුලන් හමත්තන් ඒක අනන්ත අයි දැග හොට. ඩ පල ේ මක්කන ළොන්ු මේ තන්රතක මාර්තයන බර කියල ැයි දශමර්ග තුනම දුන්න ඕනෑමත ආර්ථික සංඛ්‍යාවක් අන්ත අනන්ත හෝ සාමාවාර්ත දශනයක් වේ. එහමතුන් වනත් වැඩේගොඩනේද. පයි. ඉලකට මේ දී කියන එකේ දශම සංඛ්‍යාවක් දිලඒ කල්ලු අනවා මේ පරිමය සංඛ්‍යාවෝක කියලා කියනව හරිද වැරදිගලා න. හරි ආටයන ගත්තරසේ බින්දෝදශම බින්දුවයි එකයි. ඉටවසේ බින්දෝශම බිඳුව එකයි එකයි. බදශ බිදයි බින්දෝශම එකයි එකයි එකයි. ඉරවස බින්දුවයි එකේව හතරක් ඇවිල්ලා තින මුලින් මේ එකේව එකයි ඉඩසේ එකව එකකයි රස එකක කන සක හතර කිය නමයි රටහාවක්තිී නො තමයි ඒ සංක්‍යයාරට බට පොඩි ල කක නව. මෙත එකක් ආය නැවත නැවතත් හම්බවන ඉලක්කම් කාණ්ඩක්කාටවාගන්නනෑ උන්න බිදුව එක බන්න බින්දුවක විතර යහම් ින්න මේ එකක කෙවගානත්ත ටඩී ලනිසා මේක කිසිම අපි ගන්නවා නැවතනවතත් තම ලක්කම් කා්ඩනෑ සාමාමාවරතනය වන කාණ්ඩ නෑ එනම් මේ අනන්ත දශුමයක් අනිවාරෙන්ම අනන්ත දශුමයක් මේක එනිසා මේ පරිමය සංක්‍යාව කියම නොවේ තින් මේක පරිමය සංඛ්‍යාවකි කියනක බුරුහරි එන තවත් අපි කොටසකින් හම් බේමු ැම්ම කාරණ අපි මේ කොටස් කතා කරා ඊට පස්සේ ඉලගට පිත් ත කරය එකතු කිරීම සහට ගි පි කතා කරා තට කාරණය ගුණකිරීම සහ බෙදීම ගැන අපි කතා කරා එතරද අප අභ්‍යාසයකුත් එකතු වෙලා අපි කරා ඉට පස්සේන්න මෙහැම කොටස න තිි අර සෙලබස තිබුණ අර පොතේති විච්ච කනන් අපි හැදුවවා තේයනවාටමේටි හතාාගන්න ලළන් හිදවා ඊට පස්සේ පරිරම කිරීම කිය කොටස ගැන තමායි ඇතරම අපිට අප මුලින්ම අපි කාරණාව කතා කරන්න මුලින්ම අපි හිතාගෙන හිටි එතකට මෙතරද පඩිවෙලාව කරෙන මොම කියන්නවා සිද්ධ වෙන්නේ ඇත්තරමදැන් හිතන්න පදැ මේ වෙලා මේ සංක්‍යාවල හරයගත්තොත් එෙම මේ හරය යටින්න තින බගගේ යටකොටසන හරය කියලා කිය නේද රගත්ත් හෙම මේලා මොකද කියන්න පරිමේ ද පරිමයද මේ පරිමේ යද අපරිම මොකද කිය මේකකවත් වර්ගමූලෙක්කත් අප අගේ දන්නවා ඇද මේක වර්ගමූලයකත් අගේ අපි දන්න නෑ ඕ ර්ගමූල් විසි පහ වගේ යට තිබ්පලගේෙමු ඔ ලිස්බා යට තිබන අපි අදවත් කියෙන මේක මේ පරිම අපරි මේය කියෙන හැබැයි මෙන්න මෙතල තින හැම හරයක්ම අපරිමය දීට දී හරි ඉතින් අපි න්න අන්න එහෙම පරිමේ වෙච්චි රය පරිමය කරන්න තමයින් හරි ඉතින් මතදියාගන්න හරය පරිමය කරන්න නම් හරි හර ඇතිහරණ මතදියාගන්න අොන්දරමක මොකක්ද හරය පරිමය කරන්න නම් හරේ ඇති කරණෙන් හරයත් ලවයක් දෙකම අපි ගුණ කළ යුතු හරි හරේ ඇති කරණය අපි හරයත් ලවයක්ත් දෙකම ගුණල යුතු මුදර මතරදයාගන්න අදමං ආය කියන්න හරය පරිමය කරන්න නං අපි මේ හරේ ඇති කරණයේ එත වර්ගමල් ප්‍රකාශනයෙන් වෙන මේ විදියට හරයත් ලවයත් දෙක්කම ගුණ කල යුතු ම බාගේක උඩ ගුණ කරන්න අටත් ගුණ කළ යුතු තුොල්ලබෙනවා කියන්න යන්න කලාම එතකොට වාට තේරෙන මෙත දෙක්ක මූල පහ කලා ම හ න්න මේ ොට පහැලි වන්නට පලන ගන දෙක මූල පහ කියලලා එකක් ලැබෙනවා වඩිින් යටල් ලැබෙන වර්ගමූල පහේ සම්පූර් දැ තිනෝ පියහකුල අලිවොත්තෙම පරගමූල පය වර්ගයා තමක්වාට පලනනි විඩියෝ එකගේ දෙවෙන විඩියෙද සහකකාරක මොක්ද වර්ගමූලයක වර්ගය කියන්නේ එම සංකයාවමයි කිය නද වර්ගමූලක වර්ගය කියන්නේෙ එම සංක්‍යයාම කළම පැහැ කරලා පල විීඩියෝ කියේදී ඉදර හෙන ඩිග අපට හම්ම දග ූල පහ ක කියෙක් යට අපට හබරමකක්ද ජස් ෆයිල් නිකම්මනිකම් පහ පාදැන් දන්න වර්ගමූලයක වර්ගේ පහ කියලා. දැන්වා මේ හරය චෙක්කල්ල බැලුවති ඔය මොකද කියන්නේ පරිමේද පරිමේද මේබෙල්ල පූර්ණ සංඛ්‍යාව මේ කැවිල්ල දැන් පරිමේය වෙනවා. හැබැයි කලින් තිබුණක හොමද මේ කලින් මංවාට ඉතලෙන් මරංගිල පෙන්න්න නම්මේ කලින් තිබුණේ පරිමය විදිට දැන්ියාව පරිමය වෙලා ලස්සනට වෙඉන්න ඕක තමා හරය පරිමය කිරීම කියල කියන්න රච ඊලඟට අපි යනවා දෙවනි උදාහරණයට එ අපි පට්ි එකතුවෙලා කරම පහපැදීම මුූල්ලතුනා තිෙනවා මෙ උඩායට අපි දෙකම ගුණ කරගන්නවා වර්ගමූල තුනින් ගුණ කරගත්තා හම අපිට හම්බෙනවා මොකක්ද ලවේ හම්බෙනවා පහමූල තුනයි කියලා යටින් හම්බෙනවා මොකක්ද වර්ගමූල තුනේ වර්ගය කියලා. ඉක වර්ගමමුතුන කුණකිරින් වර්ගමූලතුන කියැන වර්ගම තුනේ වර්ගයේ ඉ ඉල්ලකට අපිට හම්බෙනවා ොකොමත් උඩින් පහමුලතුන අප පහෙම ලියාගන්නවා යටටින් අපිට හම්බනවා කියද දැන්වා දන්න උත්තර. වර්ගමූල තුනේ වර්ගය තුනයි. යි මෙන්න උත්තරේ අවසානය හරි මංහිතයාට මේක පැහැදි වෙන්නැති කියලා. ටිලකට වර්ගමූල හත පහයට වර්ග මූල හත එ අපි මෙතම අපිරම උඩයට ගුණු කළ දාන වර්ගමූ හත දැන්වා දන්නවා එන අපට හම්ම ෙනමකක්ද උත්තරේ පහමූල්ල හත බෙදීම හතායි කියලා ඉඟට මෙතන තිවා ඉළඟගාන දොලහා බෙදීම මල තුන කලන අපි කර න කක්ද දැන්වන්න තරද ශෂල ටිකක් මෙතැනති අලුතෙන් පුූර්ණ සංකයාවගොත් අඇලදන කලින් ගනන්ගල හම පුුණ සංක්‍යාවවති බුණනනෑ සම්පූර්ණයම කරණයක්ක දීටතින් හයි එතකොට අපල් පුළුවන් මේ ගාන පටන්ගන්න මෙතැදි මේ දෙක සහ දොළහ කපලා දොලාහට දෙකේවා හය කියලා දාලාවාට මේ ගන පටගන්න පුළුවන් එම නැතුව ගනය ස්හටික දොරද දක් නෑ හරි එහෙම නැතුව කෙනක් න ගොවාම මේක ගුණල උත්තේ නම ොහදකයි පප නැතු මනවාම මේ ගුණල ුත්ේ වර්ගමල තුනේ පමණක්ි ම්‍රතිය කරන නැති. හරි දර එහෙම ජන්නතු මම හදනා මගේ ක්‍රමයට දොලා හබෙදීම දෙක කියන්නේ හයයි අපට හම්බන අවසානේ තවත් භාගයක් හයබදීම මූල තුනයි කියලා. තුර මේ මූල තුන අපරිම අවස්ථාව ඉන්න මූලතරනව පරිමය කරන්නත් මේ උඩයි අටයි මේ භාගය ගුණ කරනවා. වර්ග මූල තුනේ. දර අපට හම්බනමොකක්ද හයමූල තුනබෙදීම. තුන කියලා දැල්ලමයි ඔයා එෙන සන්තෝෂන් ගෙනවා දැන් හරය පරිම මේ අපරේ දි ිච්චු අවස්ථාව ඉදම් ම පරිමයටගෙනවා ඉරද දෙකත් ගාලා ගොඩ්ඩ කියලා ගෙදරනවා නෑමත වැරද තින මේලයි මේ හයට තුනේවා දෙකයි කියලා ඉංකල්ලදාන්න ඕනේ උද ඒකවාගේ භාග කාලයක් තිස්සේ අතුපුලම එක්ගේ කතේ තින දැනමින් කරනවොඩක් ඒක එහනම් උත්තර තමයිමකද තු හයටතුන දෙකයි නිසාත හම දෙක මූල තුන කියම්මුණනිකා උත්තර තාමත් මේක දැන් හරය පරිමය වුුණාද ඕනේ ඇයි යට තියන්නේ ඇත්තරම නොලිවුවට යට එකක් තිනවා එක කියන්නේ පරිමය සංකයාාව ඊීඟට තියනමකද විශහතපදීම තුන මූල දෙක එතකොට මෙතන තු බපුළුවන් විසිහත තුනායි අයිංකල්ල ධරමකක්ද තුන්වරක් කියතිවද නමයක් තිීනවා විසිහතට නමේ විදීම මූල දෙක පටන් අරගෙන මෙතරින් ස්ටා් කරන්න බොලොන්ඩ එම් වර්ග මූල දෙක අපි ගුණ කර දාන උඩ යට අර හරේතිබුණු වර්ගමූල ප්‍රකාශනයෙන් අපිට හම්නවා නමේ මූල දෙක ඉර උඩ ඉරයට හම් වනවා අපට කියද. අපි කෙලි මුත්තර දම් වර්ග මූල දෙකේ වර්ග කියද දෙ රි කවදාවක් මොතක්තියාගන්න මෙන්නමතන මතක් කරන්න ඕනට මේ දෙක සහ මෙන්න මේ දෙක කපන්න කොටන්න බෑ හරි ර්ග மூ கு ඇතුන්න දෙසා போ සකප දෙ කවදවත් ක අපන්න්න බැල ඳමකතියාගන්න. ரை ங்கන්න තුනපදීම දෙකමූල පහ. ඒ අප ඉඩ යට ගුණ කන්න මේ සංක්‍යාවමොකந்த மூල පහ වර්ග மூූල පහ ගුණ ගලන. අපට හබෙන ඩலா මෙහට ගන්නෝ ගන ඩ ගන්න තුන மூූල පහයි කියලා අපට හම්බ වෙනවා යටහම්මෙනමකදද දෙක ගුණකිරීම වර්ගමූල පහේ වර්ග ඒක කිය ඇත්තරම උඩහම්බෙනවා තොනමූල පා යට හම්බෙනෝ දෙවරක් කියද. පර්ගූල පහේවර්ග පහයිනේ. එතකොට මෙ අපේ අවසාන මුත්තර දැන් නිර්මාණය වෙනවා තොනමූල පහ බෙදීම දහය දෙවර පාදහය දොට ඉල්ලාඟට ඉලාගාන මෙ කරන්න දැන් මේ මෙතන ආ ඔන්න විශිෂතනක්කාමන යා මාරුද අන් වා මාර්ගටෙන් එපා මොකද මම කලින්ම කිව්වා මෙතරදි ගුණ කරන්නේ හරේ තියෙන සංක්‍යයාාවෙන් මූල ලකුණ ඇතුළත් සංක්‍යාවෙන් පාමණමයි හරි ර වෙන මේ ලවේ මොනමූල ලකුණ තිබ්බත් ආය එක ගන්නෙ නෑ දැන් මෙන්න දෙවනිපියවර වර්ගමූල පහ ගුණකිරීම වර්ගමූල හතා ගන්න ඔයා එක වර්ගමුණල ලකුණ ඇතුළකට හරි එම ගන්න ගුළුව අපිට. කොට දෙක ගුණ කිරීම දැන්වා දන්න වර්ග මූල හතගුණ කිරින් වර්ග මුල හතගැන්නේ වර්ග මුූල හත් ්‍රේෂ්න මේ ඒක වර්ග මුල ඉදි ආපව් පදන්න ඒම සංක්‍යාවම තමයි එන්න කියලා ඉතින් ඔන්න අවසාන උත්තරරි නිර්මාණය වෙන්න වෙන මේ දිහයටට ඔබට හම්බනව තුොන මූල තිස් පහ බෙදීම දෙවරක් ත දා හතරයි කියලා ර ඊලකට දෙක මූල තුන බෙදීම තුන මූල දෙක අප මෙදි කරන්නේ මූලදකින් උඩ යටටයි ගුණ කරගන්න එක ගතු වෙන්නේ තැනදී අපට හම්බෙනවා දෙක මූල කියදවා කියන්න කොතයි දෙක මූල හයයි කියලා ඉඩ පස්සය හම්බෙනවා තුන්වර කියද දෙකනේ තුන්වරත් දෙක දර අපට හම්බෙනවා දෙක මූල හයබෙදීම හයයි කියලා ඉති ආය වාඩ දේරුවා සරල කරන්න බුවන් දෙකට දෙකේ වයකයිය හයට දෙකේවාත් ොනයි අවසා උත්තරේ හම්බන මූලා හැබදීම දැඟති අපේ හර ළමයි පරිමයින අපේ හරය පරිමයයි එදාම මේ අරුණ වෙලාති බුණ මේ පාඩිම මාස්ටෘ කාව අරමුණ වෙලාාතිබුණ එක යි ඉකට අවසාන ගනයමංවාටි කැනෝ න දැ පුගුවන් කරන්නමකද හරේ ඇති වර්ගමූල ප්‍රකාශනයෙන් පමණක් උඩ යටයි ගුණ කරන එක එත ට හම්මනුව තුන වර්ගමූලත තුහරක් පහ කියදමයි තුරපහ පහලවයි එතකොට මෙතහන වර්ගමූල පහ ගුණ කිරියීම වර්ගමූල පාඒ ගන්න වර්ගමूල් විසිපායි පහු පහම තමායි එන්නේ ඉතිං එන ඒ පහ මේ දෙකෙන් ගුණ කරම දෙවරක් පා දය කෙර තමාටුත් තරෙලබෙන් අනවාම් පොටක් वेක ගණන තු ाइ අපි තවත් කොටසක්රගන මේ පාඩ මේ හलाන ති තවත් කොටසක් සාචා කරන්න බලමු ලයි එනවා එන තකවානට අයුවන් ින් ඩියෝස් නරම් ඇද ලමයි නිාවන් වාරමක නරහණ්ඩ මේ සාක්්ස්ට්‍රයි් කරන්න බෙල්ල එකන් කලික් කරන්න ්‍රරහර්තින පාඩා වල පඩියෝස් මේ යදීට අපි එකසලා හොඩදාම් එ ඔක්කොටම ජයවේවා පාඩම අවසාන කොඩසටප ඇවැල්ලින්නේ මේක මේ අභ්‍යසය අන්තිම කොටස ඉතිං හොඳ ගටගත්තින අපි සාචා කල ඉබර කල දාම මේ තාත්ක සංකයක් බාඩම අපත ගොක් වැඩ දනවා පාඩන්න පොත්නෑම ඉර කරලදාන්න ඉතිං මෙතන තිනවාමකක්ද මේ තින්න කරණන්නේ ඇතුළත් ප්‍රකාශන ගුණකිරීමනේ එතකොට අප සිද්ධන මේ පූර්ණ සංඛයා දෙක මං කලින් දෙවනි විිඩියෝගේ දිගන්වා වගේම පූර්ණ සංඛයා දෙක ගුණ කරලලා කරනය ඇතුළත් ප්‍රකාශන දෙක වෙනමම වර්ගමුරල්ක් කුණක් ඇතුරේ ගුණ කල්ලා වඩම උතුරල බාගන්න පුල්ලන් කිය එක ඇතරට උංවරද දෙක හයයි ඒ වගේම වර්මුල් ඇතුළත් ප්‍රකාශන ල්ලක්කන්ද දෙක තියන්න දෙවරත්ව වන කියලා අපට හම්බෙන උත්තරේ හයමූලහයනද පැහදි සමිවා වේගෙන් කතතා නොමක දෙව ිඩිය ද මේ තකර නිසාර මෙමද පස්සරත් වන පහලවයි පස්සත්න පහලවයි වර්ගමූලක්කුණනදක දරදි ලක්ම අතපස වාර්තයන දමක කියද හැත්ත හතායි කලන පහලව මූල හැත්ත හතයි ඊලකට වාර්තයරන මේ වර්ගමූල පහගත්තොත් එය මෙන්න මේ වර්ගමූල පහේ සංගුණක වාදන්නවා කියද එකයි. එක ගුණ කරන්න ඕන කියදම මෙතන තින තොන එක්ොරක්තුන නයි ස වර්ගමූල පහ ගොනකිරීම වර්ගමමුල තුන ගන්න වර්ගමූල පහලව තින් ඔන්න එතන උත්තරේ. ඉළඟට මේගොටස පිකත්වත්තයහම මෙතන ෙදීම ගොටසක්තමාති ඉන්නේ අපි පැත්තකින් එක කරමු හතරමූල හත බෙදීම දෙකමූල දාහතර යාාගමු කොපිතින් මෙන්න මේම වර්ගමූල හත ගුණ කිරීම වර්ගමූල දෙක කියලා ප්‍රශ්නයට නෑන වර්ගමූල හතත්මිතිින් ගඉල නවා හතරට දෙකේවා දෙකයි තියන්නේ ් එනම් දෙකපෙදීම වර්ගමුලගම ට කවමට ඇති මෙහම ගනක් මංගතන පට හමුණනා ඇතනද දෙවෙන බිඩුව එක දවාට මතකන අනිවාරයම මෙහෙම උත්තරේ තියන්න බෑසාමානයෙන් හරය අපේ මේ හරයක්ක් සදත වක් උත්තර ඇතියන්න ෑනමයි ජීත මනමවස්සාාවදුව හේතු නිකාර භාගයක් කම්මනාම අපිත්තා හයෙන් පහයි කියලා තියලා ඉරග ලන්න න කවදාවත් අපි ඒක තියෙනවා දෙකෙන් එකයි කියලලා සර ගලදන අපි එක කවරු තමුතුින් කියෙලෙන්න ඔඕන්නෑනඒ අපි හත යටයි නම්ම කරග නරදී හරි තුල්ල භාගන ඇතු දවසින්න මෙතනත් එසේමමයි එකොල හැ පලනි පාඩ මේ කවදාවත් පවාට හම්බුුණොතින් මෙම භාගයක් හරය අපරි මේ ඒව අපරි මේ හරයක් සහිත වැත්තරම උත්තර ඇත්තියන නෑ. කෝමද හරය පරි මේ කරන්නේ මෙතනද වර්ගමූල දෙකෙන් උඩා යටයි ගුණගන්නවා ඇතින් මේ අපි කර මෙහෙම කරන ලනයට ළමයි තවලකුණු එකක් හෝද දෙකක් විාගදිී. කස්කම්මි නි වාරම එකකතුවා තර මෙතරන අපට උත්තරය හම ලමකක්ද දෙක මූල දෙක ජටිින් හම්මනමකක්ද. වර්ගමූල දෙකේ වර්ගය කියද. ආය දෙක ම තර දෙකර දෙක අංගලාගෑම අවස්හන උත්තරේ වර්ගමූල දෙකයි. දැන් දැන් හරය ළමයි යට තිීන ඇතරම හර එකන තිීන් යට පර්දිනින් හරය පරිමය වෙලා දැන්නේ තින්න කියලා න ඒත් හරි ඊළඟට හයමූල විසි අත? බෙදීම තුනමූල තුන අපි මේ පැත්තගෙන් ලියාගමු නමයි විසිහත කියෙනක ආයවාට මතාක් කොරොත්ත එහෙම අපි මේක කකිල කරණයක් මේක කරණයක් කරගන්න කහොමද නමෝරක් තුන විදිහට අවසාය නවර්ග න නයක නට තු දලාි පුළන් වර්ගුණු තුන තර කොමති යන්න එනම් විසිහත කියෙන අකිිලකරණය කරණයක් කරහම අපට හම්බුවෙන තුන මරතුනයි කියලා අපි ඒවදේවා දන්නවා හරි දැන් ඒදවල් මෙත ටප්ලෑ කරන සිද්ධ වෙන ඒ අප දොන්නහම තම හයමුූල විසිහතලයන්න පුළොන්ග. හරි යටින්තිය මමකද තුන මුූල තුනක් ති දැම මේ ඔක්කොම කපලගම අවසාන උත්ත්‍රය හම කියද හයයි කියලා. ර ඊළඟට අවසානම මේක තිෙන කොටස මේ පස්සෙනකුටසේ අවසානම කැල්ල හතලස් සට ඉතින් දැන් අතලෙස් සටගෙනක කටපාඩ නැද් දාසේ රක් තුන හතරිි සට ඇගල ම කි්වා ඉතිං ඕක වර්ගමමුූල දසේ වෙනුවට හතරදැම්මට පස්ස තුනේ ඉලක්කමට විතරක් වික්ක ඉලක්ට ඉලක්කම වට විතරක් වර්ග මුල්ලක්ුණන තු හම ෝකෙන්නේ අතර මුර තුනයි කියලා ඉතිං ඒක පිදීම අන්තිමර තිවා පහමූල තුනයි කෙලාති තුනට තුන වර්ග මුරතුන්ට වර්ග මුතුර කවල ග ත්තුරේ ම පහහි හතරයි කියලා. ර. ඊළඟට අප යම මේ අභ්‍යාසය අවසානම කොටසට මේක ඉන්න දෙකමෝල විසි හත සහ. මේකර අඩුිකිරීමම කතන්ර ඇත් මා න කොතු කිර පටයි මෙතන දි ම මග තන මුල් ප්‍රශ්න කලින් වීඩියෝ ත සසාගත්ා කරම නිසා ම මෙමතද කනා පුරත්ව අවසාන ප්‍රශ්න තුන පමණයි. හරි උග දේව විශේෂයි ඒ වැදිවාට ගන්න මගින් ගන්න දෙයක් තියක මට දැන නිසා. එතකොට දැන් මෙත අනිවාරෙන්ම තාගන්නට මේ ඔය අනිවාරෙන්ම. ර කරණ එකම කරණයක් කරගද උදාරද වර්ගමුල පණය කරණය අප වෙනස් කරනටාන්න්නේේදේ වි්සිිපස් වරක් දෙක එ පහමුල්ල දෙක කිය ලන්තිීමට ඒවගේ වට සිද්ධෙනවා අනම කරණ ආකාරයෙන් ලියා ගන්න මේ කොමද හදන්න කියර. ඉති එකසිී විසිට කියන්නේ ලමයි හැටහතර වරක් දෙකනිසා හරි එකසිීවිසිට ගැන්න හ හැටත වරක් දෙනේ එතකොට අප ියන පලා වතන එන දෙක මූල එක් විසිට වෙනුවුට අපිීමමස ගානේ අපි ලීම හැට හතරවරක් දෙක කිය ැත්ති ඉතින් අට මූල දෙකයි නවසාන එනන්නේ උත්තරේ දෙවා දන්න නේ දෙවල් අපි හදරම හරි පලනි විඩියගෙත් මේ දේවති ඇතර තුනම් මූල පණවෙනුවට අපි දාම කෝ පහමූල දෙක කියලායි විසි පස්සරක් දෙකනේහරි ඊට පස්ස අපට තියනවා දන දෙක මූල එක්ේ හැට දෙකවනුට අපි දාම නමය මූල දෙකයි කියලා යසුව කොරක් දෙකන හරි අවසානේ දිනමන්න මේ විකාරය මොකක්ද සමමාමෙන්ටි තිගේම පාච්ච කරන්න අපට මේ විනෝද පාඩම කරගනයන්න නිසා ොකද හත්තර බෙදදීම වර්ගමල දෙක කියනෙ එක තැන් අපට සිද්ධෙන මේක මොකක් කරන්න හරය අපර මේ විදිට මේකික් පට මේ වර්ගමුූල දෙක උඩට ගන්න කමයක්ක් හොයා ගන්න ඒකන පරි හරය පරිමය කරන්න ගන් දෙම කමින්ට යට ගුණ කොන්න වර්ගමුූල දෙකින් අපට ලැබෙන හොඳද උත්තරයා හොකක්ද උඩ ලැබෙනවා හතර මූල දෙකයි කියලා යටට ලැබෙනවා දෙකයි නේ දැන් වර්ගමූල දෙක ගුණකිරීමම් වර්ගමමුල දෙක ගෙනකේගේ නිකම්මිනිකම් පූර්ල සංකයක් ද අපට ලැබ එක දෙක. ම් හත්තරට දෙකේවා දෙයි කියලා අය අපපල ගේම දෙක මූල දෙද කියලා උතුතරක්ර හෙනම් දැන් අපිදාමෝන්තිමට එකතු කිරීම දෙක මූල දෙක කියලා

දෙරක්කට කියද දාසය මූල දෙකයි ඉට පස්සේ අඩු කිරීම තුන්න තුගර පහ කිය එතන ළමයිය සොරි තුඟර පාතරන්නේ පහළවන පහළව මූල දෙකයි. ඉට පස්සේ දාන මෙතන තියෙනවා දෙවරක් නමේ දහට මූල දෙකයි ඉට පසේ තියෙනවා දෙ මල දෙයි දැතු ක අඩු කලදාමනයදනම් දහටයි දෙයි විස්සයි විස්සයි මෙතන තියෙනනේ දසයක්නේ සයි දස තිහයමෝල දෙක දැන් අඩඩු කිරීමේ කොටසක්ති නමකක්ද පහලග මූල දෙක කියලා ඉතින් තිස්සෙන් පාලක් කටඩුග්‍රමක යනද දහ නම නේද හය අඩු කිරීම පහල සොරි හයෙන් පාහගාම එකයි තු එකක් ගහම දෙක විසි එකක් කියනවා. එනවිදාව විසි එක මූල දෙක ඕ අවසානම උත්තරේ තියගටයක් විශේෂ ගානක් වෙනවා. ඊළග්‍රතින ගාන තින් විශේෂය ලම අරි එතු අර්ගමුූල අනුන මේ ගැන නමය නමවරක්ෙ කොළ නේ නමවරක් කලලා නතුර ර් තයන තරන්නේ අනිවාවරම තුොන මූල එකොල හයි කියලා රින්න. ද දෙකමුූ හතර සතරගන්ලම හතරි සතර ගන්න හතවරක් එකොහන රට පැහැදිලී හතල හතරල යන්න පුළුවන් හතර වරක් එකකොලා හා කියලා වර්ගමුූල්ලක්කම දාලා දැ ලිනුත් මේ තිගත්තිීනොතා අමත කරනවා ගානෙන් අප දෙකක් ති නොමතරන එම් දෙක වැඩි කිරීම මෙතන හතර වෙනුට දාගම කියද දෙක මූල එොල් හා අවසාන අප දොතන්න ලියන්නු වෙන්නේ හතර මූල එොලාහා කියලා දනම්ම මොහ දෙතන තින්න එ සිය දහය බදර්ග මුූල හතලි සතර ඉතින් ඔය හතරි සතර දැන්වා දන්නවා දෙක මූල එකලා හයි කියලා ඉතින් උඩන්යටට ගුණ කරගන්නවා වර්ගමූල එකලාහෙවාට වනම එකසී දහයයි දෙකයි කපන්න පුලුවන්නම මම එක අයිං කල දානග පනස් පහයින ඉදරපට හම්බේලමකක්ද පණස් පහ මූල එකොලාහා බෙදීම එකොලා හරි එද ඔය මේක ඔන්නන් විඩිය පෝස් කල හත ලන්ඩ මට පස්සේ මගේගේ උත්තරේ චෙක්කරකඩ පනස් පහට එකොලා ඒවතිෙනවා කියයදද පහ එනම් අපේ අවසාන උත්තරය තන පහමූලේ කොළා එනම් පහමූල එකොල්හ බවට එක පත් තුුණා දැ එතු කිතීමේ දේවල් එකතුරගෙන පස්සයා අඩු කරන්න හොඳදයික හිතරවා තුනයි පහයි අටමූලය කොලා හතියෙනවා ඉඩපසයකින් අඩු කරන්න ඕන හතර මූල එකකො හක් අපට හමන උත්තරේ හතරමූල ක කියලා ඉතින්ඒඩී කියන විශේෂ ාණක් බවඩ පත්වන හොඩක් සීට අනුවක්විතරම අනුවක් අනු පහම හදන්නම නැති ගාන කළමයි යෝකෝ. ඊළඟට මෙන්නමතර ති මේකත්සිීට අනු පහක්කතර කොහමත් හදන්න නන්න නෑ. හරි මෙත දිෙන වර්ගමුල බිස්ස බෙදීම දෙක කියලා ඉතින් වර්ගමල බිස්ස ගෙනක වාදන්නවා කියලා කරණයක් එක තවදුරටත් බිදිදිය හැකි හතරවර පහලෙස හර පාලස ිඳුව හම මේ වර්ග මූල හතර වෙනුට අපට පුලොන්දාා ගන්න දෙක ඕවුන් දෙක මුූල පහුන ඕහතමා දැන් කරණය දෙක මූල පහවිීමම් දෙක් ැටින්තර නිසා මේ ගානෙෙන් ආපු දෙකර දෙගයින් වෙලා අටපස තන ම්බේ ඇතරම මූල පහ හරි ඊලකට මෙතනම් අඩුකිරීම මකත්තින් වර්ගමූල පහක්තිෝ ඉති ගානක් අප වර්ගමූල පහස අපි මෙතිනන් පි හදාගත්තු වර්ග ූල පහමේ තියන්න. අවසාන උත්තරම කො කියද එකයි නෑ බින්ද වර්ග මොල පාකින් වර්ග මුල පහක් මඩු වෙලන බින්ද උත්තර. එන අපි පාඩම ඉවරයි ඉතින් අලුත් වේඩියෝහ එකක්ක ඉනක බාඩමේදී අපි හම්බෙ එ ් කරලලා නිවවාර ෙල්ල න ක් ලික් කරලා ඉතිරි පාඩන් ඔක්කම අරගෙන අමාර කාලය කෝමරි ොඩ රතමවාගගේ ඉල්ලන්න. හරයෙන ඔක්කොටම ජයවේවා. අ්‍යනකාට විටහොනිින් කරගන්න දුසරණය.